ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය. මේ උතුම් වස්සාන කාලයයි. උතුම් ගෞතම බුදුසසුනට නිකලෙස් උත්තමයන් වහන්සේලා දායාද වුණු මේ උතුම් වස්සාන කාලයේ මේ රාත්‍රිය අප ගත කරන්නේ උතුම් වස්සාන සාකච්ඡාව සමගින්. පින්නත් ඔබ දන්නවා සති කිහිපයක් පුරාවට අප මේ රාත්‍රිය ගත කළේ ඉරිදා දිනේදී උතුම් වස්සාන සාකච්ඡාව සමගින්. එහි තවත් පියවරක් විදිහටයි අද දිනේදීත් අප සූදානම් වන්නේ උතුම් වස්සානේ සාකච්ඡාව ආරම්භ කරන්නට. අද දිනේදීත් මේ උතුම් සාකච්ඡාවට මහමෙවුනාව භාවනාසපවාසී පින්වත් ස්වාමින් වහන්සේ නමක් අපගේ දම්සභා මණ්ඩපයට වැඩම කොට වදාලා. උන්වහන්සේව ඉතාමත් ගෞරවෙන් පාද නමස්කාර කොට අප පිළිගන්නවා අද දිනේදී උතුම් සාකච්ඡාව සඳහා. සාදු සාදු සාදු. මෛත්‍රිය කියලා කියන්නේ තමාටත් අන් අයටත් හදවතින්ම පවත්වන මිත්‍රත්වයනේ. එහෙම අය තමාට කරදරයක් කරගන්නෙත් නෑ, තමන්ට හානියක් කරගන්නෙත් නෑ, ඒ වගේම තමයි අන් අයට කරදරයක් කරන්නෙත් නෑ, අන් අයට හානියක් කරන්නෙත් නෑ. එහෙම මෛත්‍රිය පිළිබඳවයි අද දිනේදී අප කතා කරන්න සූදානම් වන්නේ. ඒ නිසා පින්නත් ඔබට අප ආරාධනා කරනවා රැඳෙන්න ශ්‍රද්ධා රූපහණේ සමගින්. අද දිනේ මේ පැය එකහමාරක අපි ගත කරන කාලය මෛත්‍රිය පිළිබඳව බොහොම හොඳින් දැනගන්නට ඔබට පුළුවන්කම ලැබේවි. ඒ නිසා පින්නත් ස්වාමීන් වහන්සේ අද දිනේදී අප සූදානම් මේ මෛත්‍රිය පිළිබඳව කතා කරන්නට. ඒ නිසා මා කැමැතියි ඔබ වහන්සේගෙන් අනුකම්පා සහිතවම අද දිනේදී මෛත්‍රිය මෙත්සිත කියන එක අපි හඳුනා ගන්න ඕන කොහොමද? මම කැමති මුලින්ම අපේ සාකච්ඡාවට ආරම්භයක් විදිහට ඒ පිළිබඳව කතා කරනවා නම්. නමෝ බුද්ධාය. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අද දවසේ අපි මේ ධර්ම සාකච්ඡාවට මාතෘකා වෙලා තියෙන මෛත්‍රිය. ඒකට අපේ පින්නත් මහත්මයා ආපු විදිහට මෛත්‍රිය කියන්නේ කොමක්ද කියන එක. ඒකට මෛත්‍රිය කියන එකේ පරිපූර්ණ අර්ථේ, නිවැරදි මාර්ථේ බුදුරජාණන් වහන්සේ තමයි අපට පෙන්වලා දුන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා අපේ ජීවිතේ සුවපත් කරගන්න උවමනා කරන ධර්ම කරුණු සියල්ලම කියලා දීලා තියෙනවා. ඉතින් ඒ අතර අපේ ජීවිතේ නොමගට වැටෙන ප්‍රධාන කරුණු තුනක් කියලා දුන්නා. එකක් තමයි රාගය, අනිත් එක තමයි ද්වේෂය, අනිත් එක මෝහය. එතකොට මෙන්න මේ බරපතලම අකුසල තුන දුරු කරන්න විවිධ ක්‍රම බුදුරජාණන් වහන්සේ අපට කියලා දීලා තියෙනවා. ඉතින් අපි දන්නවා රාගයේ දුරු කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ අසුභ භාවනාව කරන්න කියලා උපදෙස් දුන්නා. ඒ වගේම ද්වේෂය ප්‍රහාණය කිරීම පිණිස තමයි මෛත්‍රිය වඩන්න කියලා දුන්නා. එහෙනම් අපේ ජීවිතයේ තියෙන බරපතලම ප්‍රශ්නයක් තමයි ද්වේෂය කියන්නේ. ඒ වගේ ද්වේෂයේ මුල් වෙලා අපි බොහෝ අකුසල් කරනවා. බොහෝ මිනිස්සු හිතෙන් අකුසල් කරනවා ද්වේෂයේ මුල් වෙලා. ඒ වගේම කයෙන් අකුසල් කරනවා, වචනෙන් අකුසල් කරනවා. ඒතර මේ නිසා බොහෝ නිරේගාමී ජීවිතයකට මිනිස්සු නිරන්තරයෙන් පත් වෙනේ ද්වේෂයේ මුල් වෙලා. ආනේ ද්වේෂය ප්‍රහාණය කිරීම පිණිස තමයි බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය වඩන්න කියලා අපිට උපදෙස් දුන්නා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මෝහය ප්‍රහාණය කිරීම පිණිස අනිත්‍ය සංඥා වඩන්න කියලා උපදෙස් දුන්නා. එතකොට එහෙනම් බුදුරජාණන් වහන්සේ තමයි අපේ හිතේ තියෙන මේ අකුසල ධර්මයන් දුරු කිරීම පිණිස නිවැරදිම ක්‍රම අපට හඳුන්වලා දුන්නා. එතකොට අපි මේ බුදුරජාණන් වහන්සේ කියලා දීපු ක්‍රමයටම ඒ අපේ හිතේ හටගන්න අකුසල ධර්මයන් දුරු කරගන්න අපි මේ බුදුරජාණන් වහන්සේ කියපු දේ අනුගමනය කළොත් අපේ හිතේ හටගන්නා අකුසල ධර්මයන් දුරු කරන්න පුළුවන්. හරියට අපි ගත්තොත් දොස්තර මහත්තයෙක් යම් කිසි කෙනෙක්ට බෙහෙත් අනුමත කරනවා. එතකොට එයාට අනුමත කරනවා උදේට මේ බෙහෙත් බොන්න ඕනි, හවසට මෙහෙ බෙහෙත් බොන්න ඕනි, රැට මේ බෙහෙත් බොන්න ඕනි. ඉතින් එයා හිතුමතේ බෙහෙත් බොන්න ගියොත් එයාගේ ඒ ලෙඩේ සුවපත් වෙන්නේ නැහැ. එහෙනම් ඒ දොස්තර මහත්තයා කියන විදිහටම බෙහෙත් බිව්වොත් එහෙම එයාගේ අසනීපේ සුවපත් වෙනවා. ඉතින් අන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ අපට කියලා දුන්නා නම්
කය සංවර කරගන්න, වචනය සංවර කරගන්න, මනස සංවර කරගන්න යමක් ආගේකේ විදියටම අපි කළොත් තමයි අපේ ජීවිතේ අකුසලයෙන් බේරලා සුවපත් ජීවිතයක් බවට පත් වෙන්නේ. ඒ නිසා දේශේ මේ මෛත්‍රිය කියන්නේ ඉදා ප්‍රධාන වශයෙන්ම බුදුරජාණන් වහන්සේ ඉලක්ක කළේ අපේ හිත තුළ හට ගන්නා දේශේ ප්‍රහාණය කිරීම පිණිස. හරියට ඒක ආයුධයක් කියලා කිව්වට කිසි වරදක් නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ බහුසුත බව ආයුධ ගබඩාවක් කියලා උපමා කරලා තියෙනවා. ඒ ආයුධ ගබඩාවේ එක එක ආයුධ තියෙනවා. ඒකට ඒ ආයුධ වලින් එකක් තමයි මෛත්‍රිය කියන්නේ. එකක් තමයි අසුභය. අනිත් එක අනිත්‍ය සංඥාව. වර්ම ගොඩාක් කියලා දීලා තියෙනවා. ඒකේ නම් මෛත්‍රිය වැඩි වීම තුළින් අපි තුර බුදුරජාණන් වහන්සේ ඉලක්කම කළේ දේශේ ප්‍රහාණය කිරීම පිණිසයි. පුරාංගේ බරපතල අකුසලෙන් බේරෙන්න පුළුවන් අපට මෛත්‍රිය අපේ ජීවිතේ හොඳට පුරුදු කරගත්තා. ඒක දේශනාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් මෛත්‍රිය පුරුදු කළොත් හොඳට පුරුදු කළොත් භාවනා වශයෙන් හොඳටම වැඩුවොත් එයා තුළ දේශේ ප්‍රහාණය වෙන්නේ නැහැ කියලා කියනවා නම් මෛත්‍රිය හොඳට ප්‍රගුණ කළා ඒක සිද්ධ වෙන්න බැරි දෙයක් කියන්නේ. එහෙනම් මෛත්‍රිය හොඳට වැඩුවොත් පුරුදු කළොත් දේශේ ප්‍රහාණය වෙනවා කියන එක ඒකාන්තයෙන්ම සිද්ධ වෙන දෙයක් කියන්නේ. එහෙනම් මෛත්‍රිය කියන්නේ දේශේ ප්‍රහාණය කිරීම පිණිස තියෙන ප්‍රධානම කුසල් අරමුණ කියලා අපි මතක තියාගන්න ඕනේ. එහෙම දුවන සිත එකතෙන් කරගෙන තවත් කෙනෙකුට කරදරයක් නොවන ආකාරයෙන්, තමන්ට කරදරයක් නොවන ආකාරයෙන්, තමන්ටත් හානියක් නොවන ආකාරයෙන් මෙත්සිත මේ ලෝකෙට පතරන්නට පුළුවන් නම් කොයිතරම් කුසල් කන්දරාවක් අපි අපේ ජීවිතයට එකතු කරගන්නවද? අද දිනේදී වස්සානේ සදහම් සාකච්ඡාව ශ්‍රද්ධා රූපහානිය ඔස්සේ පින්නත් ඔබට නරඹන්නට බැතිබර දායකත්වය එකතු කරන්නේ ඉතාලියේ කතානියා නගරයේ පදිංචි සුනේත්‍රා ජයවර්ධන මහත්මිය සහ කතානියා හා මෙස්සිනා යන නගරවල පදිංචි පින්නත් පිරිසක් විසින්. මේ පින්නත් පිරිස මතක් කරන තුරමයි අත්දිනේදී උතුම් වස්සානේ සාකච්ඡාව අප ඔබ වෙත අරගෙන එන්නේ. පින්නත් ඔබ දන්නවා අද අප කතා කරන්නේ මෛත්‍රිය පිළිබඳව. මේ වචනේ පිළිබඳව මේක මොකද්ද කියන එක අපි කෙරේ අනුකම්පාවෙන් යුතුවම අපේ පින්නත් ස්වාමීන් වහන්සේ පැහැදිලි කර දුන්නා. පින්නත් ස්වාමීන් වහන්සේ, මං කැමති මීට වඩා වැඩි විස්තරයක් දැනගන්න. බුද්ධ දේශනාව තුළ මෛත්‍රී භාවනාව ගැන කියවෙන්නේ කොහොමද? බුද්ධ දේශනාව තුළ මෛත්‍රිය ගැන බුදුරජාණන් වහන්සේ ප්‍රධාන වශයෙන් කියලා දෙනවා අපට. නිතරම පවත්වන්න කියන මෛත්‍රී කාය කර්ම, මෛත්‍රී වාචී කර්ම, මෛත්‍රී මනෝ කර්ම. ඒතකොට එහෙනම් මෛත්‍රී සිතින් අපේ කය හසුරවන්න ඕන. මෛත්‍රී සිතින් අපේ සිත හසුරවන්න ඕන. මෛත්‍රී සිතින් වචන කතා කරන්න ඕන. ඔයගොල්ලෝ කියන්නේ මෛත්‍රී කාය කර්ම, මෛත්‍රී වාචී කර්ම, මෛත්‍රී මනෝ කර්ම කියලා පාලියෙන් හඳුන්වනවා. එතකොට එහෙනම් අපේ සිත තුළ නිතර මෙසිත වැඩෙන්න ඕන. නිතරම වචනය තුළ මෙසිතක් තියෙන්න ඕන. අපේ කායික ක්‍රියාව තුළ මෙසිතක් තියෙන්න ඕන. එතකොට ඒක පවත්වන විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපේ කරන අපි කායික ක්‍රියාවක් කරනවා නම් ආංගේ ක්‍රියාව තුළ තමාට යහපත පිණිස පවතින්න ඕන කියන්නේ. ඒ වගේම අන් අයටත් යහපත පිණිස පවතින්න ඕනි. දෙපිරිසටම යහපත පිණිස පවතිනවා නම් අන්න ඒක මෛත්‍රී සහගත කායික ක්‍රියාවක් කියන්නේ. දැන් බලන්න අද සමාජයේ ගත්තොත් බොහෝ දෙනෙක් මේ කරුණ තුනම සම්බන්ධයෙන් තීරණ ගන්නවා බොහෝ විට අඩුයි. සමහරට කෙනෙක් තීරණ ගන්නේ තමාගේ යහපත ගැන විතරයි. එතකොට එතන මෙසිත නැහැ. එතන එහෙනම් යම්කිසි සියුම් හෝ දේශයක් Taman තුල තියෙනවා. සමහරු තීරණ ගන්න අන් අයගේ යහපත පිණිස විතරයි. එතකොට තමන්ගේ යහපත පිණිස කල්පනා කරන්නේ එතනත් එහෙනම් මෙසිත නැතුව යනවා. එහෙනම් තමාගේ යහපත පිණිසත් අනුන්ගේ යහපත පිණිසත් දෙපිරිසටම යහපත පිණිස පවතිනවන යම්කිසි ක්‍රියාවක් තුළින් ආගේ එතන මෛත්‍රියේ කායික ක්‍රියාවල් තමන් තුළ ක්‍රියාත්මක වෙනවා. වචනයත් ඒ විදිහටම කල්පනා කරගන්න ඕන. වචනයක් කියනකොට අපේ කටෙන් පිට වෙනකොට ඒ වචනයෙන් තමාට යහපතක් වෙන්නත් ඕන. අන් අයට යහපතක් වෙන්නත් ඕනි.
දෙපිරිසටම යහපතක් කෙනව නම් ආන් ඒ වචනය තුළ තියෙන්නේ මෛත්‍රිය. ඒ වගේම සිතන සිතවිල්ල පවා තමාට යහපත පිණිස පවතිනව නම් අන් අයට යහපත පිණිස පවතිනව නම් දෙපිරිසටම යහපත පිණිස පවතිනව නම් ආන් එතන තුළ තියෙන්නේ මෛත්‍රී සිතුවිලි අපි තුළ. එතකොට දැන් සමාජයේ බොහෝ දෙනෙක් පුරුදුලා ඉන්නේ මේ විදිහට කල්පනා කරන්න නෙවෙයි. බොහෝ දෙනෙක් කල්පනා කරන්න පුරුදුලා ඉන්නේ සාධාරණ අසාධාරණ බව මත තමයි තීරණ ගන්න. එතකොට සාධාරණ අසාධාරණ බව මත තීරණ ගත්තොත් එක පැත්තකට සාධාරණයි අනිත් පැත්තට අසාධාරණයි. එතකොට සමහරට ওই විදිහට කල්පනා කළොත් අකුසල් සිද්ධ වෙන සම්භාවිතාවය වැඩි කෙනෙක්ගේ. දැන් අපි කියමු ඔන්න කෙනෙක් මේ සත්තු මරන්න තමන්ට කරදරේ පිණිස පින්න සතෙක් මරන්න කල්පනා කරනවා. අපි කියමු ප්‍රාණඝාතයක් කරන්න. ඒක ප්‍රාණඝාත අකුසලයක් කරන්න එයාට අයහපත පිණිස ඉන්න තරහකාරී මරන්න තීරණය කරනවා. එතකොට එයාගේ පැත්තෙන් සාධාරණද අසාධාරණයිද? ඇයි තමන්ට කරදරයක් කරන්න නෙන්නේ? ඒක නා මෙරුවට කමක් නැහැ කියලා ඔන්නේ සාධාරණ අසාධාරණ න්‍යායට ගත්ත හැටිය ඔන්නේ ප්‍රාණඝාතේ කරන. ඉතින් එහෙනම් ඒ න්‍යායට දාපු හැටිය එක පැත්තක් විතරයි හරියන්නේ අනිත් පැත්තට අසාධාරණ. එහෙනම් බලන්න බුදුරජාණන් සීතනින් ඉක්මවා ගිහිල්ලා දෙපැත්තටම යහපත පිණිස කල්පනා කරන්න කිව්වා. ඉතින් තමාට යහපත පිණිසත් පවතින්න ඕනි, අන්න අයටත් යහපත පිණිස පවතින්න ඕනි, දෙගොල්ලටම යහපතින් සාන්න එතන මෛත්‍රී වචන ප්‍රයාපගෙන අර න්‍යායට ආපු හැටියෙම සාධාරණ අසාධාරණ ભેදයට ආපු හැටිය සමහර එක ගොල්ලකට අසාධාරණයි අනිත් පැත්තට සාධාරණ. සමහර දෙන්න දෙපැත්තෙන් සාධාරණයි. සමහර තීරණ ගන්නවා. සමහර නෝනායි මහත්තයයි ඔන්න මොකක් හරි ගැටලුවක් කියලා ගෙදර ප්‍රශ්නයක් ඇති කර ගන්නවා. දැන් බලනකොට මහත්තයා කතා කරන ඔක්කොම මහත්තයේ පැත්තෙන් සාධාරණයි. නෝන කතා කරනකොට නෝනගේ පැත්තෙන් ඔක්කොම නෝන සාධාරණයි. හැබැයි දෙන්න අතර ආවෘතයක්. වචනේ නැමෙති ආවදීන් දෙන්න රාණ්ඩු වෙනවා. බලනකොට දෙන්න දෙපැත්තෙන් සාධාරණයි තමන්ගේ පැත්තේ. එහෙනම් එතන මෛත්‍රී ක්‍රියාවක් සිද්ධ වෙලා නැහැ. එහෙනම් නිතරම දෙන්න කල්පනා කළා නම් මේ වචනය තුළ මට යහපතක් එනවද අන් අයටත් දෙන්නටම යහපත පිණිස පවතිනව නම් ආන් ඒ න්‍යායට දාලා ගත්තනම් එතන මෛත්‍රී ක්‍රියාත්මක වෙනවා. කායික ක්‍රියාවත් එහෙමයි. සිතවිලිත් ඒ විදිහටමයි. එහෙනම් අපි නිතරම කල්පනා කරන්න ඕනේ හැම ක්‍රියාවක් තුළම දෙපෙත්තටම යහපත පිණිස පවතින ක්‍රියාවල් වචන සිතවිලි හසුරවන්න. ඉතින් ඔය විදිහට යම්කිසි කෙනෙක්ට හොඳට කායික ක්‍රියාවල් වචන සිතුවිලි මෛත්‍රිය මුල් කරගෙන කරන්න පුළුවන් නම් ඒක බුදුරජාණන් වහන්සේ නිතර වර්ණනා කළ ඒකට තව විස්තරයක් කියන ඒක දේශනාව. ඒක හරියට වචනේ තේරුම් බේරුම් කරගන්න ක්‍රියාව තේරුම් බේරුම් කරගන්න හොඳට කල්පනා කරන කෙනෙක් වචන කතා කරන්න කලින් කල්පනා කරන්න කියනවා. මේ වචනේ මට යහපත පිණිස පවතිනවද? අන් අයට යහපත පිණිස පවතිනවද? දෙපැත්තට යහපත කතා කරන්න කලින් කල්පනා කරන්න ඕන කියලා. එතකොට යාගේ කල්පනා කළා තමයි වචනේ පිට කරන්නේ. ඊට පස්සේ වචනේ කියන වෙලාවෙත් යාගේ හිතේ තියෙන්න ඕන කියනවා. මේ වචනය තුළ දෙපැත්තටම යහපතක් වෙනවද කියලා. වචනේ කියලා ඉවර වෙලා කල්පනා කරන්න කියනවා. මම මේ කියපු වචන ටිකෙන් මට යහපතක් සිද්ධ වුණාද? අන් අයට යහපතක් සිද්ධ වුණාද? දෙපැත්තටම යහපතක් සිද්ධ වුණා වචන කියලා ඉවර වෙලක් කල්පනා කරන්න කියනවා. කායික ක්‍රියාවත් ඒ විදිහටම කරන්න කලින් කරන වෙලාවේ කළ ඉවර වෙලා. සිතවිලිත් ඒ විදිහට මාසුරවන්න කියනවා. මේ කරන වෙලාව සිතවිලි හිතන වෙලාවෙත් ඒ වගේම හිතල ඉවර වෙලක් කල්පනා කරන්න කියනවා. මම මේ සිතවිලි සිතපු ටික සිතවිලි ටික මට යහපත පිණිස පවතුනාද? අන් අයට යහපත පිණිස පැවතුනාද? දෙපැත්තටම යහපත පිණිස පැවතුනාද කියලා ආයෙ කල්පනා කරන්න කියනවා. එතකොට බලන්න එහෙනම් බුදුරජාණන් අවස්ථා තුනක් අපට මෙත්සිත හදාගන්න කල්පනා කරන විදිහක් කියලා දීලා තියෙනවා. ඉතින් මේක බුදුරජාණන්සේ වදාළා ඔය විදිහට කවුරු හරි හොඳට කල්පනා කරනවා නම් ඒක ලස්සනට ගාථාවකින් විස්තර කරන කොච්චර වටිනවද කියලා. ඒක විස්තර කරන අච්චරා සංඝහත වර්ගය කියලා අංගුත්තර නිකායේ තියෙන සූත්‍රය වර්ගයක්.
ඒකේ දේශනා කරන අච්චරා සංඝාත මත්තම් පිචේ බික්කවේ බික්කු. කියන්නේ අසුරු සැනක්. මෙත්තං චිත්තං මනසිකරෝත. මෛත්‍රී සිත මෙනෙහි කරනවා නම්. මොකද්ද මෙනෙහි මනසිකරෝත කියන්නේ මෙනෙහි කරනවා නම්. සත්තු සාසන කරෝ. බුදුරජාණන් වහන්සේගේ ශාසනය කරන කෙනෙක් කියන්නේ. දැන් බලන්න පොඩි වෙලාවක් මෛත්‍රී සිත මෙනෙහි කරනවා නම් මට මේක යහපත පිණිස පවතිනවාද? අන් අයට යහපත පිණිස පවතිනවාද කියලා පුංචි වෙලාවක් අසුරු සැනක් කල්පනා කළා. යම් ක්‍රියාවක් වචනයක් සිතවිල්ලක් හිතනවා නම් ආන් ඒ සිතවිලි තුන සිතවිලි තුල සත්තු සාසන කරෝ. බුදුරජාණන් වහන්සේගේ ශාසනය කරන කෙනෙක් කියන්නේ. ඕවාද පතිකරෝ. බුදුරජාණන් වහන්සේගේ අවවාදෙ පිළිපදින කෙනෙක් කියන්නේ. ඊට වාසේ අරිත්ත ඥානෝ විහෙරති. ධ්‍යානයෙන් පිරෙන්නේ නැහැ කියනවා. ඊට වාසේ දේශනා කරනවා අමෝගන් රට්ටපින්ඩම් බුඤ්ජති. ලෝකයා විසින් දෙන දානේ ණය නැතුව වළඳන කෙනෙක් කියන්නේ. දැන් බලන්න පොඩි වෙලාවක්. අසුරු සැනක් කියන්නේ කොච්චර වෙලාවක්ද? බොහෝම පොඩි වෙලාවක්. අසුරු සැනක් මෙසිත සීකරනවා නම් ආන් ඒ සිතවිල්ල තුළ මේ ඔක්කොම ගුණධර්ම ටික තියෙනවා. සත්තු බුදුරජාණන් ශාසනය කරන කෙනෙක්, අවවාද පිළිපදින කෙනෙක්, ධ්‍යානයන්ගෙන් පිරිහෙන්නේ නැති කෙනෙක්, ඒ වගේම ලෝකයා විසින් දෙන දානේ ණය නැතුව වළඳන කෙනෙක්. කෝපන වාදෝ යේනම් බහුලී කරොන්තිති. අසුරු සැනක් කළ ඉච්චර නම් බොහෝ වශයෙන් කරනවා නම් කවර කතාද කියලා දේශනා කරනවා. දැන් බලන්න එහෙනම් මෙසිත කියන්නේ පුංචි දෙයක්ද? මහා විශාල දෙයක් අපිට. ජීවිතේ යහපතක් කරගන්න පුළුවන් විශාල යහපතක් උදා කරගන්න පුළුවන් දෙයක් තමයි මෙසිත නිතර නිතර කෙනෙක්. දැන් අසුරු සැනක් කළ ඔච්චර විපාක නම් දවසට පැය භාගයක් මෙසිත පුරුදු කරනවා නම් විශාල යහපතක් යාගේ ජීවිතේට උදා කරගන්න පුළුවන්කම තියෙනවා. වෙන ස්වාමීන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ අනුරුද්ධ සූත්‍රයේදී දේශනා කරනවා මේ මෛත්‍රී භාවනාව වඩන්න පුළුවන් ආකාර දෙකක් පිළිබඳ. මම කැමතියි ඒ පිළිබඳවත් දැනගන්න. බුදුරජාණන් වහන්සේගේ අනුරුද්ධ මහරහතන් වහන්සේ කියන්නේ දිවස්ලාභීන් අතර අගතනතුර. කියන්නේ නිතර නිතර දිව්‍ය ලෝකවල චාරිකාව ගිහිලා දෙවිවරුත්ේ කතා බහ කරලා හොඳ සම්බන්ධයක් තිබ්බ රහතන් වහන්සේ නම. ඉතින් ඒ රහතන් වහන්සේ දිව්‍ය ලෝක චාරිකාව ගිහිල්ලා ඒ විස්තර දිව්‍ය ලෝක කතා කරන ඇහිලා මනුස්ස ලෝකෙ මිනිස්සුන්ට කියලා දෙනවා. ඉතින් ඒ අනුරුද්ධ මහරහතන් වහන්සේ මුල් කරගත් දේශනාව තියෙන මජ්ක්‍ධිම නිකාය. ඒකේ ඒ දේශනාවේ බුදුරේ අනුරුද්ධ මහරහතන් වහන්සේගෙන් අහනවා මේ පංචකංග කියලා වඩු බාසුන් නැහැ කෙනෙක්ට තමයි මේ දේශනාව කරන්නේ. ඉතින් ඒ වඩු බාසුන් නැහැ අහනවා අනුරුද්ධයන් වහන්සේ මෛත්‍රී භාවනාව අපි කොයි විදිහටද වැඩි යුත්තේ? එතකොට අනුරුද්ධ මහරහතන් කියේ දෙන ක්‍රම දෙකක් තියෙනවා කියන්නේ. එකක් තමයි අප්පමාණ චේතෝ විමුක්තිය කියලා එකක් තියෙනවා කියන්නේ. මහග්ගත චේතෝ විමුක්තිය කියලා තව එකක් තියෙනවා කියන්නේ. එතකොට ඔය දෙක කිව්වට පස්සේ මේ වඩු බාසුන් අහනවා ඔය දෙකේම එකම අර්ථයක්ද තියෙන්නේ වචන වලින් විතරද වෙනස්? එහෙම නැත්නම් වචන වලින් වෙනස් අර්ථයෙන් එකක්ද කියලා. එතකොට අනුරුද්ධ මහරතනස් කියලා දෙනවා මේ අර්ථ වශයෙන් වෙනස් වෙන ක්‍රමයක් මේකේ තියෙන්නේ මම ඒක කියලා දෙන්නම් කියනවා. එතකොට ඉස්සල්ලාම කියලා දෙනවා අපමාන චේතෝ විමුක්තිය. අපමාන කියන්නේ දස දිශාවට මෛත්‍රී වඩන එක. දැන් අපි දිශා 10ක් තියෙනවනේ අපිට. එතකොට උතුරු දිශාව, උතුරු අනු දිශාව, ඊට පස්සේ නැගෙනහිර දිශාව, නැගෙනහිර අනු දිශාව, ඒ වගේම දකුණු දිශාව, දකුණු අනු දිශාව, බටහිර දිශාව, බටහිර අනු දිශාව, උඩ දිශාව, යට දිශාව. ඔය දස දිශාවටම කෙනෙක් මෛත්‍රී වඩනවා නම් ආන් ඒකට කියනවා අප්‍රමාණ චේතෝ විමුක්තිය කියලා. ඊට පස්සේ කෙනෙක්ට පුළුවන් නම් තමන්ගේ ඉඳලා ඉස්සල්ලාම තමන්ට මෛත්‍රී වඩනවා. ඊට පස්සේ ගෙදර ඉන්න සියලු දෙනාට මෛත්‍රී වඩනවා. ඊට පස්සේ ගමේ ඉන්න සියලු දෙනාට. ඊට පස්සේ නගරේ ඉන්න සියලු දෙනාට. ඊට පස්සේ රටේ ඉන්න සියලු දෙනාට. ඔය විදිහට ටික ටික මෛත්‍රී වැඩි කරගෙන ගිහිල්ලා ලෝකයේ දක්වා මෛත්‍රී වඩන තැනට එනකන් මෛත්‍රී පුරුදු කරනවා නම් ආගේ කියනවා මහග්ගත චේතෝ විමුක්තිය කියන. ඉතින් මේක හරිය ලස්සනට කෙනෙක්ට පුරුදු කරන්න පුළුවන්.
ඉතින් ඒකට හරි වාක්‍ය කීපයක් තියෙනවා. ඒ වාක්‍ය පාඩම් කරගෙන සිහි කරන්න තියෙනවා. මම වෛර නැත්තෙක් එම්මා, තරහ නැත්තෙක් එම්මා, ඊර්ෂ්‍යා නැත්තෙක් එම්මා, දුක් පීඩා නැත්තෙක් එම්මා, සුවසේ ජීවත් වෙම්මා, සාන්ත සුවයට පත් වෙම්මා. ඉතින් වාක්‍ය හයයි පාඩම් කරගන්න තියෙන්නේ. ඒ සිහි පාඩම් කරගෙන සිහි කරනවා ඉතලා තමන්ට. ඊට පස්සේ මේ ගෙදරේ ඉන්න සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙම්මා, සාන්ත සුවයට පත් වෙත්වා. ඉතින් ඔය විදිහට ටික ටික මෛත්‍රී වඩන ප්‍රදේශේ වැඩි කරගෙන යනවා. ආන් ඒකට තමයි මහග්ගත චේතෝ විමුක්තිය කියලා කියන්නේ. ඉතින් මේක හරියට කෙනෙක්ට ඉස්සල්ලාම පුරුදු කරගන්නකොට එකපාරම අමාරු නම් කෙරෙට්ට කරන්න. ඒ වාක්‍ය සිහි කරන්න හුරු නැත්තම් බෑනේ. එයාට ලස්සන උපදේශයක් දෙන්නම් පටන් ගන්න මං. ඒ තමයි හොඳට වාඩි වෙලා ඉස්සල්ලාම කල්පනා කරන අර වාක්‍ය සිහි කරන කලින් ඒකට කියන්නේ පූර්ව යෝජනා අපි ඇති කරගන්නවා හිතේ. දැන් පූර්ව යෝජනාවක් ඇති කරගෙන තියාගත්තට පස්සේ ඒ අවස්ථාව එනකොට අපිට ලේසි ගලප ගන්න. හරියට මම මෙහෙම ඒක තේරුම් කළ දෙන්නම්. ඔන්න අපි සොහොනක් ළඟින් යන්න අපිට පාරක් තියෙනවා. කවුරු හරි දැන් සොහොනක් අයින දිගේ පාරේ යනකොට එතන එක පාරම හොල්මනක් එනවා කියලා ඇඟට කඩාගෙන හොල්මනක්. හොල්මන් කතා අපි අහලා තියෙනවා. එතකොට එක පාරම මෙයා දන්නේ නැතුව අර හොල්මනක් ආවිල් ළඟට කරදර කළොත් බය වෙනවද නැද්ද මෙයා? දැන් එක පාරම මෙයා නොසිතූ දෙයක් එක පාරම උනේ. එතකොට එක පාරම බය වෙනවා. ඕන තව කෙනෙක් ඇවිදිනවා. එක පාරම කවුරු හරි බැනගෙන බැනගෙන යනවා. මෙයා හිතන්නේ නැති වෙලාවක. එතකොට එක පාරම අපි හිත ගැස්සෙනවා. එතන එතකොට කෙනෙක්ට පුළුවන් නම් මම මේ බැනුම් ආන ස්වභාවයෙන් යුක්තයි කියලා නිතර නිතර හිත 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 පුරුදු කරලා තියෙනවා. එතකොට අර බයිනකට යාට ඇයි මම බයින ස්වභාවයෙන් බැනුම් ආන ස්වභාවයෙන්? හොල්මන තියෙන එක පාර දිගේ යනකොට මෙයාට ඉස්සෙල්ලා කල්පනා මේ පාරේ හොල්මන් තියෙන්න පුළුවන් කියලා එයා බය නැතුව යන හොල්මන් ගැන. ආන් එතකොට හොල්මනක් ආව කියලා එයාට බයක් නැහැ. ඒ වගේ තමයි හිතට යම් දේවල් පූර්ව යෝජනා අපි පුරුදු කරලා තියෙනවා. ඔන්න ඉස්සෙල්ලාම පටන් ගන්නවා තමන්ගේ ගෙදරින්. ගෙදරින් කොහොමද පටන් ගන්න? ඔන්න පළඟ බැඳගෙන හොඳ වාඩ භාවනා කරන්න වාඩි වෙලා ඉතනවා. අද දවසේ මගේ දරුවෝ මට බැන්නොත්, මට ගැහුවොත් මං දරුවෝ කෙරේ තරහක් ඇති කරගන්නේ නැහැ. ඊට පස්සේ අද දවසේ මගේ ස්වාමියා, කාන්තාවක් නම් මගේ ස්වාමියා අද මට බැන්නොත් ගැහුවොත් මං අද දවසේ තරහක් ගන්නෑ. ඊට පස්සේ ස්වාමියා නම් මගේ බිරිඳ අද මට බැන්නොත් මං තරහක් ඇති කරගන්නේ නැහැ. දැන් තමන් හිතවිලි හිතලා හිතට දාගන්නවා හිතේ ඇසුරට. ඊට පස්සේ මොකද වෙන්නේ? තවත් ටිකක් ලොකුවට හිතනවා. අද දවසේ මං ගෙදරින් මේ අපේ අල්ලපු ගෙදර මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු මොකාකාර හේතුවක් මස මට දොස් කිව්වොත් මම ඒ අය කෙරේ තරහක් ඇති කරගන්නේ නැවන අල්ලපු ගෙදිට ගිය. තව ටිකක් ලොකු කරගන ප්‍රදේශයේ ගමේ කවුරු හරි ඇවිල්ලා මට දොස් කියාගෙන ගියොත් ගැහුවොත් මං ඒ අය කෙරේ තරහක් ඇති කරගන්නේ නැවන දැන් ගමටත් ගියා. ඊට පස්සේ වුණ දානවා නගරේ කවුරු හරි අද මං වැඩට ගියාට පස්සේ ටවුන් එකේ ඇවිදගෙන යනකොට කවුරු හරි ඇවිල්ලා මට නොකරපු වරදකට දැනගෙන බැනගෙන යනවා. ආංගේත් මං තරහා ගන්නේ නැහැ. දැන් හොඳට හිත විශ්ී කරන උදේ පාන්දර. ඊට පස්සේ සිහි කරනවා මම ඔෆිස් එකට ගියාට පස්සේ ඔෆිස් එකේ අද කවුරු හරි මට දොස් කියන්න පුළුවන්. හැබැයි ඒත් මං තරහක් ඇති කරගන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න ඉතින්ට ගියා. ඊට පස්සේ ඔන්න පලාතේ කවුරු හරි ඇවිල්ලා මට දොස් කිව්වොත් ඒත් මං තරහක් ඇති කරගන්නවා. ඊට පස්සේ ඔන්න නගරය ගන්නවා. මේ පලාත රට ගන්නවා. රටේ කවුරු හරි ඇවිල්ලා මට දොස් කිව්වොත් ඒත් මං තරහක් ඇති කරගන්නවා. ඊට පස්සේ ලෝකේ. ඊට පස්සේ තිරිසල් ලෝකේ. බල්ලෙක් කපාගෙන ඇවිල්ලා මගේ කකුල හැපුවොත් බල්ලා කෙරේ මං තරහක් ඇති කරගන්නේ නැහැ. ඕ තිරිසල් ලෝකේ සත්තු වෙන දාගන්නවා. ඊට පස්සේ අමනුස්සයෙක් මට කරදර කළොත් ඒත් මං තරහ ඇති කරගන්නවා. ඔහොම හොඳට පූර්ව යෝජනා හිතට දාගන්නවා. දාගෙන ඉවරේලා හොඳට පටන් ගන්නවා මම වෛර නැත්තෙක් එම්මා, තරහ නැත්තෙක් එම්මා, ඊර්ෂ්‍යා නැත්තෙක් එම්මා කියලා හොඳට වාක්‍ය සීකරගෙන යනවා.
දැන් අර වාක්‍යයක අර කරුණට හිතෙන් හිතනවා කියන අපි යෝනිසෝ මාසිකාරයෙන් දැන් මේ දෙන්නේ. එතකොට අර කලබල හිත අපේ ටිකක් සමනයටපත් වෙනවා. එතකොට අර අවස්ථාව එනකොට දරුව බැන්න හැටියෙ මොකක් හරි වරදක් කරපු හැටියෙ හිතේ තියෙන එක උඩට ඇවිල්ලා කියනවා ආහාහා උදේ හිතුව නේද අද තරහා ගන්නෑ කියලා ඔන්න ඒක අතහර ගන්නවා. එතකොට ආන්ගේ පූර්ව යෝජනා දාගෙන තියෙන එක වටිනාකම. ඉතින් ඕක මාසයක් දෙකක් හොඳට පුරුදු කරගත්තොත් කෙනෙක් ගෙදර කවුරු බැන්නත් තමන්ට තමන් තරහා ගන්න නැතු ඉන්නවා. දුක් විඳින සසර කතරේ ඉපදෙමින් මැරෙමින් අපි කොයිතරම් දුර ගමන් කරනවද? තාමත් අපිට හිතාගන්න බැරි කාලයක් අපි ගමන් කරලා ඇති. මේ ජීවිතේ අපට උරුම වෙලා ඇති තවත් කාල කාලාන්තරයක් මේ දුක් විඳින සසර කතරේ ගමන් කරන්න. හැබැයි අපි ඉතාමත් ඉක්මනින් මේ දුක් විඳින සසර කතරින් මිදෙන්නට උත්සාහ කළ යුතු වෙනවා. ඒ සඳහා කළ ඇති එකම දෙය උතුම් ධර්මාවබෝධය ලබා ගැනීම පමණයි. ඒ නිසා තමයි ඒ පිරිසුදු බුදුදහම ඔබේ ජීවිතයට අවබෝධ කර දෙන්නට වසනේ උතුම් සදහම් සාකච්ඡාව අප පින්වත් ඔබ වෙනුවෙන් ආරම්භ කරලා තියෙන්නේ. අද දිනේ මේ රාත්‍රියේ අපි කතා කරන්නේ මෛත්‍රිය පිළිබඳව, මෛත්‍රී භාවනාව පිළිබඳව. අපි පින්වත් ස්වාමීන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුවම මේ මෛත්‍රී භාවනාව කියන්නේ මොකද්ද, මේක වඩන්නේ කොහොමද කියන ආකාරය පිළිබඳව අපිට කියලා දුන්නා. පින්වත් ස්වාමීන් වහන්සේ මීළඟට මතුවෙන ගැටලුව තමයි අපි මෛත්‍රී භාවනාව වැඩුවොත් මෙහෙම පුරුදු කරලා සමහර විට වීරිය කරන්නට වෙනවා, වීරිය කරලා පුරුදු කරලා මේ මෛත්‍රී භාවනාව අපි වැඩුවොත් මොන වගේ ආනිසංස අපට ලැබෙනවද? මම කැමතියි මේ පිළිබඳව දැනගන්නට. නමෝ බුද්ධාය. එතකොට මෛත්‍රී භාවනාව වැඩි වීම සඳහා ආනිසංස අපි අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ එකක්. දැන් අපි සාමාන්‍ය ලෝකෙත් යමකින් ප්‍රයෝජනයක් අපි බලාපොරොත්තු වෙන්නේ වැඩ පටන් ගන්න. එතකොට ආනිසංස අපි හොඳටම දැනගෙන සිටිය යුතුයි. එතකොට ආනිසංස දැනගත්තට පස්සේ අපිට භාවනා කරන්න ආස හිතෙනවා. එතකොට ආනිසංස දැනගන්න, ආදීනව දකින්න දකින්න, ආනිසංස සීකරන්න සීකරන්න, ඒ මෛත්‍රී භාවනාව කරන්න අපිට හිතක් පහළ වෙනවා, සතුටක් හිතේ ඇති වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ ආනිසංස 11ක් මේ මෛත්‍රී භාවනාවේ අපිට කියලා දීලා තියෙනවා. ඒ ආනිසංස 11 ගිහි ජීවිතේ ගත කරන කෙනෙක්ට ලැබුණොත් 100%ක්ම ගිහි ජීවිතේ සාර්ථකයි. පැවිදි කෙනෙක්ට ඒ ආනිසංස 11 හම්බුනොත් පැවිදි ජීවිතේ 100%ක්ම සාර්ථක කරගන්න පුළුවන්. ගොඩ දෙනෙක් මේ මෛත්‍රී භාවනාව කරන්නේ නැතුව ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. ඉතින් ආනිසංස හම්බ වෙන්නේ ප්‍රතිඵල හම්බ වෙන්නේ නැහැ. දැන් ඔන්න අපි කාගෙන් අහරි ඇහුවොත් ඔබ සුවසේ නිදාගෙන ඉන්න කැමතිද? දෙන උත්තරේ මොකද්ද? කැමතියි. සුවසේ අවදි වෙන්න කැමතිද කියලා ඇහුවොත් දෙන උත්තරේ කැමතියි. බය හීන පේන්නේ නැතුව ඉන්න ඔබ කැමතිද කියලා ඇහුවොත් දෙන උත්තරේ කැමතියි. ඊට පස්සේ දෙවිවරුන්ගේ ආරක්ෂාව තමන්ගේ ජීවිතේට ලැබෙනවට කැමතිද කියලා ඇහුවොත් ඒත් කැමතියි. ඊට පස්සේ අපි ඇහුවොත් එහෙම අමනුෂ්‍යයන්ගෙන් කරදරයක් තමන්ගේ ජීවිතේට වෙන්න නැතුව තියෙනවට ඔබ කැමතිද? ඔක්කොම උත්තර දෙයි අපි කැමතියි, අපි කැමතියි කියලා අත්තුස්සයි නේද? ඊට පස්සේ ඇහනවා අපි ඔබ කැමතිද ඔබේ මූණ ලස්සන වෙනවට? අකමැති වේද කිසි කෙනෙක්? ඒකටත් කැමති. ඊට පස්සේ අපි අහනවා ඔබ කැමතිද වසවිස ගින්නෙන් කරදරයක් කළා තමන්ගේ ජීවිතේ හානියක් වෙන්නේ නැත්තම් ආන් ඒකට කැමතිද? ඒකටත් කැමති. ඊට පස්සේ අපි අහනවා ඔබ කැමතිද ඉක්මනට හිත එකඟ කරගන්න? හරි කැමතියි කියනවා නේද? ඊට පස්සේ අපි අහනවා ඔබ කැමති සිහිමුලා වෙලා මැරෙන්න තු ඉන්න ඕන? ඒක කැමති. මරණයෙන් පස්සේ බ්‍රහ්ම ලෝකෙ යන්න කැමතිද කියලා ඇහුවොත් ඒත් අත උස්සා කියනවා අපි කැමතියි කියලා. ඊට පස්සේ අපි අහනවා ඔබ මෛත්‍රී භාවනාව කරන්න කැමතිද? දෙන උත්තරේ මොකද්ද? අනේ අපිට වෙලාවක් නැහැ, අපිට වැඩ වැඩි, අපිට කරන්න තීරින්නේ, අපිට වෙලාවක් නැහැ කියන උත්තරේ දෙනවා. ඕක තමයි සාමාන්‍ය ස්වභාවය. ඒක ආනිසංස වලට කැමති, ආනිසංස ලැබෙන ප්‍රතිපදාව කරන්න වෙලාවක් නැහැ. ඉතින් ප්‍රතිඵල හම්බ වෙන්නේ නැහැ. ඉතින් කවුරු හරි කෙනෙක් ආනිසංස බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි මෛත්‍රිය වඩනවා. එතකොට මොකක් වෙයිද?
ආනිසංස බලාපොරොත්තු නැතත් මෛත්‍රී භාවනාව කරගෙන යනකොට ආනිසංස 11ම ජීවිතේට ලැබෙනවාමයි. ඒක බුද්ධ වචනයක්. ආය අපේ වචනයක් නෙවෙයි. ඒ නිසා කෙනෙක් මෛත්‍රී භාවනා හොඳට පුරුදු කළොත් එයාට සුවසේ නිින්ද යනවා කියන එක සිද්ධ වෙන දෙයක්මයි කියන්නේ. දැන් බලන්න සුවසේ නිින්ද යන්නේ දේශයක් ආවට පස්සේ හිතට නිින්ද යන්නේ නැහැ. ඉතින් එහෙනම් මෛත්‍රිය වඩනවා නම් ආන් ඒ කෙනාට හොඳට නිින්ද යනවා. ඊට පස්සේ සුවසේ අවදි වෙනවා. දැන් බලන්න ගොඩ දෙනෙක් අමාරුවෙන් උදේට එකපාර නැගිට ගන්න. දැන් ඉස්කෝලේ යන ළමෙක් මෛත්‍රී භාවනාව කරනවා නම් එයාට මේ ආනිසංසය වැදගත් නැද්ද? ගොඩාක් වැදගත් එකක්. එහෙනම් සුවසේ අවදි වෙන්න පුළුවන් කිසි කම්මැලිකමක් නැතුව. ඊට පස්සේ බය හීන පේන්නේ නැහැ. ඉතින් බය හීන පේන්නේ නැති කොච්චර ආරක්ෂාවද ජීවිතේට? බය හීන නෙවෙයි. නිකං හීන දැකලත් මිනිස්සු ජීවිතේ විනාශ කරගන්නේ නැද්ද? දවසක් වුණ හොඳ සිද්ධියක් තියෙනවා. හොඳ හීනයක් දැකලා විච සිද්ධියක්. ඒ තමයි එක අම්මා කෙනෙක් හිටියා. අම්මයි තාත්තයි මේ දෙන්නට දරුවෝ නැහැ. ඊට පස්සේ දරුවෝ හදන්නේ නැහැ කියන අදහසින් හිටියා. අවුරුදු පහක් හිටියා. පහ යනකොට හීනයක් දැක්කා. බෝසත් කුමාරි කුසේ පිළිසිඳ ගන්නවා. ඔන්න හීනේ. දැන් මේ බය හීනයක්ද හොඳ හීනයක්ද? හොඳ හීනයක් දැක්කේ. දැක්කට පස්සේ මේ අම්මා කල්පනා කළා, එහෙනම් මේක හරියන්න පුළුවන්. ඇයි ධර්මයේ දන්නේ නැහැ? බෝසත්වරු මේ ලෝකේ පහ මේ යුගේ පහළ වෙන්නේ නැහැ කියන එක දන්නේ නැහැ. ඊට පස්සේ මේකේ හරිය නැත්ත තේරුම් ගන්න අර කේන්දර බලන කෙනෙක් ළඟට ගිහිල්ලා තියෙනවා. එයා මොකද කළේ? හරියට හරි අම්මා කිව්වා. බෝසත් කුමාරයෙක් තමයි කුසේ පිළිසිඳ ගත්තේ. මේ අම්මලා තවත් වැටුණාද නැද්ද? තවත් වැටුණා. දැන් ඔන්න ළමෙක් හදන්න කටයුතු යෙදුණා. මාස 4යි ගිය කුසට මෙන්න ළමයා මැරුණා බඩේ. දැන් අර ඉපදිච්ච බඩට ආපු ළමයා මාස 4න් මළා. දැන් මේ අම්මට තාත්තට හරි ප්‍රශ්නේ, ඇයි මේ බෝසත් කුමාරය මැරුණේ කුසේ? දැන් ආය අර මිනිස්සයා ළඟට ගියා. ගිහිල්ලා ඇහුවා, මේ අපේ දරුවා මේ මාස 4කින් මැරුණා, මොකද වුනේ? ඒක තමයි අම්මා ඔය පලාති ඉපදින්නේ සුදුසු නෑ දරුවා කිව්වා. මොරටුවේ අම්මයි තාත්තයි. මොරටුව බෝසත්ත්වරු උපදින්න සුදුසු පරිසරයක් නෙවෙයි. ඒකයි මෙරිලා තියෙන්නේ කිව්වා. තවත් වැටුණාද නැද්ද? තවත් වැටුණා. දැන් මේ අම්මයි තාත්තයි තව දරුවෙක් හදන්න කල්පනා කළා. ඕමම දරුවෝ 4 දෙනෙක්. කුසේ ඉඳලා මලා. ඊට පස්සේ මේ අම්මයි තාත්තයි හැම තැනකටම ගිහිල්ලා ලංකාවේ කෝවිල් දේවාල හැම තැනකටම ගිහිල්ලා බාරහාර වෙනවා. එකක්වත් හරියන්නේ නැහැ. අන්තිමට ඉන්දියාවට ගිහින් ඉන්දියාවේ සායිබබා ළඟට ගිහිල්ලා ඒ විස්තරත් අහලා ඒත් හරි ගිහිල්ලා නැහැ. අන්තිමට කැරකිලා කැරකිලා ඕන්න අසපුවකට ආවා. ආවට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කතා කරලා මේ අම්මටයි තාත්තටයි කර්ම විපාක ගැන කියලා දුන්නට පස්සේ තමයි තේරුනේ. දැන් ඔය ප්‍රේත වස්තුවල තියෙනවනේ ඔය දරුව කුසේ ඉඳලා මැරෙන්න හේතු වෙන කතන්දර. ආන් ඒ කර්ම විපාක කියලා දුන්නට පස්සේ තමයි අර දෘෂ්ටි අතහැරගත්තේ. දැන් බලන්න හොඳ හීනයක් දැකලා ගියේ දුර. එහෙනම් බය හීනයක් දැක්කොත් කෙසේ ජීවිත ගත කරයිද මිනිස්සු? කල්පනා කරලා බලන්න කොච්චර අපහාඩුවද දැන්. ඒ වගේ මේ බය හීන පේන එක ජීවිතයකට ලොකු පාඩුවක්. ඒක නැතුව යනවා මෛත්‍රී භාවනාව කළොත් කොච්චර රැකවරණයක්ද ලාභයක්ද? ඊට පස්සේ අමනුෂ්‍යයන්ගෙන් කරදර වෙන්නේ නැහැ කියන ජීවිතේට. දැන් අමනුෂ්‍යයන්ගෙන් මහා ප්‍රශ්න නෙමේ වෙනකොට ලෝකේ. අමනුෂ්‍ය ග්‍රහණයක් වෙලා තියෙන්නේ ලෝකේ. ඉතින් අමනුෂ්‍යයන්ගෙන් කරදර වුණාට පස්සේ ජීවිතේම ඉවරයි සමහරුන්ගේ. ඇයි ඒ ඔස්සේමයි ජීවිතේ ගත කරන්නේ? සම්පූර්ණ මැරිලා ඉවරලා යන්නේත් ඒ ලෝකෙ තමයි. ඒතකොට යමනුස්සයන්ගේ ග්‍රහණයෙන් අත්මිදෙන්න පුළුවන් කියනවා. හොඳට මේ සිත පුරුදු කරගත්තොත් ලාභයක් නෙවෙයිද මිනිස්සුන්ට? විශාල ලාභයක් නෙවෙයි. ඊට පස්සේ දේශනා කරනවා දෙවියෝ තමන් ආරක්ෂා කරනවා. දැන් දෙවිවරුන්ගේ ආරක්ෂාව අපිට ඕනේද නැද්ද? මේ යෝගයේ විශාල වශයෙන් අපිට ආරක්ෂාව ඕනේ දෙවිවරුන්ගේ. ඇයි ඒ? මේ වෙනකොට සම්පූර්ණ සමාජයේ
අධර්ම රාගේ බලවත් වෙලා විෂම ලෝකේ බලවත් වෙලා තියෙන ලෝකේ අපට පිළිසරණ පිරිස ඉන්නේ බුදුරජාන් වහන්සේත් ඒ ධර්මයක් කලන මිතුරත් ඇසුර විතරයි. එතනින් එයා කිසි කෙනෙක් මේ ධර්ම මාර්ගේ පුරුදු කරන්න උදව් කරන්නේ නැහැ. ඒතර බුදුරජාන් වහන්සේගේ බුද්ධ බලයත් අවුරුදු 1000කින් පස්සේ අඩු වෙලා ගියා ලෝකේ. දැන් 2500ක් ගිහිල්ලා. ඒතර අන්තිමටම පිරිහිච්ච සමාජයක් තුල තනියෙන් නැගී හිටින්න කෙනෙක්ට බැ. ඒ තරම් වීරියක් නැහැ, සිහියක් නුවණක් නැහැ. ඒතර තනියෙන් නැගී හිටින්න බැරි කෙනෙක්ට කල්යාණ මිත්‍ර ඇසුරක් හම්බ වෙනවා. ඒ ඇසුර තව දියුණු කරගන්න කල්යාණ මිත්‍ර දෙවිවරුන්ගේ උපකාර අපිට උපකාරී වෙනවා. ආන්ගේ උපකාරය ලබා ගන්න පුළුවන් හොඳට මෙච්චිත වැඩුව. බලන්න කොච්චර ලාභයක්ද මිනිස්සුන්ට. ඉතින් මෙච්චර ලාභ හම්බ වෙන මෛත්‍රී භාවනාව කරන්න අපිට වෙලාවක් නැහැ කිව්වොත්. ඒක තමන්ටම කරගන්න අගෞරවයක්. ඊට පස්සේ ආනිසංසෙ මොකද්ද? මේ මූණ පැහැපත් වෙනවා කියනවා. දැන් ඒකෙදි ඉතින් ගොඩ දෙනෙක් කැමති ඉන්නේ ලස්සන වෙන්න. දැන් ඉතින් එක එක සම්පූර්ණ වර්ණ ගහන්නේ නේද? ඒ මොනාවක් ගන්න ඕනේ නැහැ. කිසි වේදමක් නැතුව හොඳට දැන් ඔය එක එක සම්පූර්ණ වර්ග පාවිච්චි කරලා මහ විස වෙනවනේ නේද? ඔය මේ සැරේ අපේ මහා මේක පත්‍රෙත් ඒ විදිහේ ලිපියක් තියෙනවා. ඒ ස්ක්‍රීම් මාර්ග ගාලා පිළිකාවකට ඇවිල්ලා. බලන්න මේ මොකක්වත් ඕනේ නැහැ. මෛත්‍රී භාවනා කරනවා නම් ලස්සන වෙන්න පුළුවන්. ඊට පස්සේ වහා හිත එකඟ වේ කියන. දැන් බලන්න හිත විසිරි විසිරි පවතින. ඒක මොහොතක්වත් හිත එකඟ කරගන්න බැරි ලෝකේ මෛත්‍රී භාවනාව කරනකොට ඉක්මනට හිත එකඟ කරගන්න පුළුවන් නම් අපි නොකර ඉන්නේ මන්ද? නේද? ඒ නිසා මෛත්‍රී භාවනාවෙන් ඉක්මනට හිත එකඟ කරගන්න පුළුවන් කියන කොච්චර වටිනවද එතකොට? ඊට පස්සේ දේශනා කරනවා වස විස ගින්නෙන් කාර්දරයක් වෙලා ජීවිතේ විනාශ වෙන්නේ නැහැ කියන. දැන් ඒකට ලස්සන සිද්ධියක් තියෙනවා. මම අර කලින්ම කිව්වා මහාවංශේ පොතේ හරිය ලස්සන විස්තරයක් තියෙනවා මේ අවිවාහ දුරින් හානි වෙන්නේ නැති එක. මෛත්‍රී සිත තුළ අහලා ඇති සිංහබාහු රජුරෝ ගැන. සිංහබාහු කුමාරයයි සිංහ සීවලි අර සිංහයාට දාව උපන්න දරුවෝ දෙන්න. මේ දෙන්න ඉපදුනාට පස්සේ මේ සිංහභාව කුමාරයා කල්පනා කළා, අපේ ගල්ලෙන ඇතුළෙන් හිටියේ, අපි මේ ගල්ලෙන ඇතුළේ ඉන්න අපේ තාත්තා එක විදියක්, අපි එක විදියක්, අපි මනුස්සය තාත්තා සතේ. ඒ නිසා මේ අම්මගෙන් අහනවා මේක හරියන්න අපි මිනිස්සු ඉන්න පළාතකට යන් කිව්වා. එහෙම යන්න බෑ කිව්වා. මේ තාත්තා ලොකු ගලකින් අපේ ගල් ගාව අහනවා කිව්වා. අපිට යන්න විදිහක් නැහැ. මේ සිංහභාව කුමාරය හරි ශක්ති සම්පන්නා. මං ගල ගලවලා විසි කරන්නම් කිව්වා. දවසක් ගාල පෙල්ලලා මේ අම්මයි දුවයි නංගි සිංහභාව කුමාරය පැනලා ගියා. පැනලා ගිහිල්ලා රජ මාලිගාවට සම්බන්ධ වුණා. එතකොට අර සිංහයා හවසයිල බලනවා ගල් ගුහාවේ මේ තුන්දිරාම නැහැ. හරි ශෝකයක් ආව හිතට. මුළු ගම් පිටින් විනාශ කරන්න පටන් ගත්තා. තරහ ගිහිල්ලා. ඊට පස්සේ මේ ආරංචි රජතුමාට ගිය අන්න සිංහයා කෝප වෙලා, සිංහේ කෝප වෙලා මුළු නගර නියංගම් කරනවා රජතුමනි ඌව මරන්න කිව්වා. රජතුමා කල්පනා කළා එහෙමනම් මේ සිංහයා ඝාතනය කරන්න ඕනි. අඬබෙර යැව්වා කහවණු 1000ක් 2000ක් 3000ක් යවලා අඬබෙර රට පුරාම යවවා සිංහයා මරන්න පුළුවන් කෙනෙක් ඉදිරිපත් වෙන්නේ කවුරුත් නැහැ. අර සිංහභාව කුමාරයා අම්මගෙන් ඇහුවා අමේ මං යන්නද කියලා ඇහුවා. පළවෙනි පාර එපා කිව්වා. දැන් තාත්තා මරන්නේ. දෙවෙනි පාර යන්නද? දෙවෙනි පාරත් එපා කිව්වා. තුන්වෙනි පාර නොකියම කියා. ගිහිල්ලා ඉවර වෙලා දුන්න ඊතලිය අරගෙන ගිහිල්ලා ගල් ගුහාව දැන් ඉන්න ගල් ගුහාව ළඟ ඉන්නවා. අර සිංහයා ඈතින් එනවා. ඈතින් එනකොට දැක්ක අන්න පුතා ඇවිල්ලා ඉන්නවා. හරි දරු සෙනෙහසක් ඇති වුණා. මෛත්‍රී සිතක් උපන්නා. දැන් ඒ මෛත්‍රී සිත දැන් මේ කුමාරයා දැක්කේ නෑනේ සිංහයාගේ ඇති වෙච්ච. කුමාරයා මොකද කරේ? පළවෙනි ඊතලේ විද්දා. විද්දා තමයි ආපස්සට කැරකිලා එනවා. නළලේ වැදුනා ආපස්සට එනවා කැරකිලා. දෙවෙනි ඊතලේ විද්දා. දෙවෙනි එකත් මෙන්න ආපස්සට කැරකිලා එනවා. තුන්වෙනි එක විද්දා. ඊත ආපස්සට කැරකිලා එනවා. දැන් මේ සිංහයාගේ පුදුම මෛත්‍රියක් එවෙලේ. දරු සෙනෙහසත් එක්ක
ආපු මෛත්‍රියක් තියෙන්නේ. මෛත්‍රී භාවනාව කළා නෙවෙයිද නේද? දැන් අර අම්මා තාත්තට කියන්නේ උපතින්ම සතර බ්‍රහ්ම විහරණ පීඨම කියලා දරුවෝ කෙරේ. ඒ දරුවේ ක්ලෝගෙට බිහි කරනකොටම ඒ දරු වේදනාවත් එක්කම අම්මා තුළ පිහිටනවා කියන සතර බ්‍රහ්ම විහරණ. ඒක උපතින් වෙන එකක් අම්මා තාත්තට. එතකොට මේ සිංහයාට ආපු මේක ඔන්න දැන් විද්ද වදින්නේ. ඊට පස්සේ හතර වෙන එක විදින්න හදනකොටම සිංහයාට පොඩි දේශයක් ආවා. මෙයා විදිනා විදිනිය ඉවරයක් නැහැනේ. පොඩි දේශ සිතවිල්ල යාවේ ඊළඟ ඊතලේ විද්දා පපුව පසාරු කරගෙන ගියා. බලන්න වෙනස ඊතකට. මෙස්සිත තියෙන වෙලාවේ වදින්නේ ඊතල. මෙස්සිත පොඩ්ඩකට අහිම වුණා ජීවිතේ විනාශ වුණා. දැන් බලන්න ආනිසංස සම්දිට්ටිකද නැද්ද? සන්දිට්ටිකයි අකාලිකයි එහි පස්සිකයින්නේ. ඉතින් බලන්න එහෙනම් සිංහෙත්ත ඒ වගේ මෙස්සිතක් ක්‍රියාත්මක වුණා නම් අපි මෙස්සිත වැඩුවොත් පුරුදු කළොත් අපට ඒ වගේ හානි වෙයිද? එහෙනම් කිසි දවසක වෙන්නේ බුද්ධ වචනේ ඒ කාන්තේ සත්‍යයක් කියලා හිතාගන්න. මම හිතන්නේ ඊටම පැහැදිලි කාරණාවක්. පින්නත් ඔබට මේ කියන කාරණේ පැහැදිලි ඇති. මෛත්‍රී භාවනාව වැඩුවොත් මොන වගේ ආනිසංසද ඔබට ලැබෙන්නේ? පින්න ස්වාමීන් වහන්සේ අනුකම්පාවෙන් යුතුව අපිට මේ කාරණා පැහැදිලි කර දුන්නා. මේ කාරණා අපේ ජීවිතයට ගලපා ගන්නට පුළුවන් නම් අපේ ජීවිතත් කොයිතරම් හොඳින් මෛත්‍රිය වඩන හිතක් බවට පත් කර ගන්නට පුළුවන්කමක් ලැබේද? ඔබ ගත කරන නිවස, ඔබ ගත කරන සමාජය, ඔබ ගත කරන රැකියා ස්ථානය, ඔබ ගත කරන රට, ඔබ ජීවත් වෙන ලෝකය, මේ සියල්ල කරෙහිම අපිට මෙසිත පතුරවන්නට පුළුවන් නම් මේ කියන්නා වූ ආනිසංස ලබාගෙන අපේ ජීවිතයේ මොනතරම් හොඳට ධර්මානුකූලව ගෙවන්නට පුළුවන් කමක් ලැබෙනවද? ඒ පිළිබඳවයි අද දිනේදී අපි මේ කතා කරන්නේ වස්සානේ උතුම් මේ සාකච්ඡා මේ වැඩසටහනේ. පින්න ස්වාමීන් වහන්සේ දැන් ආනිසංස පිළිබඳව කතා කරාට පස්සේ අපි මේ ආනිසංස ලබා ගන්න මෛත්‍රී භාවනාව, මේ මෛත්‍රී වඩන එක අපේ ජීවිතයට මොන ආකාරයෙන් ගලපා ගන්න ඕන කියන කාරණා පිළිබඳව කතා කරන්න ඕනේ. මේ වර්තමාන සමාජයේ දැන් ඔබ වහන්සේ සඳහන් කරා දැන් හැම එකටම දෙන උත්තරයන්නේ මේ කාර්යබහුල සමාජය තුළ අපිට ඔය වගේ දේවල් කරන්න ඉඩකඩක් නැහැ කියලා. හැබැයි ඔබ එහෙම ඉඩකඩක් නැහැ කියලා හිතුවට අපිට ඒක කරන්න වෙනවා. පින්නස් ස්වාමිනාස් එහෙම නැති වුණොත් එහෙම වෙන්නේ මේ දුක් විඳින සසරේ තව තවත් ගමන් කරන්න. අපි කැමතිද මේ දුක් විඳින සසර ගමන් කරන්න? අපි කවුරුත් කැමති මේ සසරෙන් එතර වෙන්නට, නිවන අවබෝධ කරගන්නට. හැබැයි මේ නිවන අවබෝධ කරගන්නට යන ගමන අපි හිතරතරම් ලේසි ගමනක් නෙමෙයි. හැබැයි අමාරුයි. හැබැයි නිවැරදිව අවබෝධ කරගත්තොත් පහසුවෙන් මේ ගමන ක්‍රියාත්මක කරන්නට ඔබට මට අපට පුළුවන් කමක් ලැබෙයි. ඒ නිසා පින්වත් ස්වාමීන් වහන්සේ මේ වර්තමාන සමාජයත් එදා බුද්ධ කාලීන සමාජයත් අතර අපි පොඩි සම්බන්ධයක් ගොඩනගාගෙන කොහොමද මේ ආනිසංස අපේ ජීවිතයට ගලපා ගන්නේ කියන කාරණේ පිළිබඳවත් අපි කතා කළත් හොඳයි නේද? එතකොට මේ දැන් මම ආනිසංස තව දෙකක් තියෙනවා කියන්න. ඒ දෙක කියනකොට ওই විස්තරය ඔය ප්‍රශ්නෙට පිළිතුරත් එක්ක මේක විස්තර කරන්න පුළුවන්. ඒ තමයි සිහි මුලා වෙලා මැරෙන්නේ. දැන් අපි දකිනවා ගොඩ දෙනෙක් සිහි මුලා වෙලා තමයි මැරෙන්නේ. එතකොට මෙස්සිත හොඳට පුරුදු කරගත්තොත් එයා සිහිමුලා වෙලා මැරෙන්නේ නැහැ කියන. මරණයෙන් පස්සේ බ්‍රහ්ම ලෝකයේ උපතක් කරා යනවා කියන. දැන් ඔන්න ඔය ආනිසංස දෙක බුද්ධ කාලයේ එක්කෙනෙක්ට හම්බ වුණා. ඒ තමයි ධනංජානි කියන බ්‍රාහ්මණයා. ඒතර මේ ධනංජානි කියන බ්‍රාහ්මණයා අධාර්මික ජීවත් වෙච්ච කෙනෙක්. කවදාවත් පන්සලකට සීල් ගන්න යන්නේ නැහැ. පිනක් දහමක් කරන්නේ නැහැ. බණක් භාවනාවක් කරන්නේ නැහැ. සම්පූර්ණ අධාර්මික ව්‍යාපාර කටයුතු කරගෙන ගියේ. ඉතින් මෙයා හැබැයි සාරිපුත්ත මහ රහතන්ගේ යාළුවෙක්. දවසක් සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඉන්න පළාතට අර ධනංජානි බ්‍රාහ්මණයාගේ යාළුවෙක් ඒ සාරිපුත්ත මහ රහතන් හම්බෙන්න ආවා. ඇහුවට පස්සේ සාරිපුත්ත මහ රහතන් අහනවා ධනංජානි කියලා බ්‍රාහ්මණයකේ ගමේ හිටිය හම්බුණාද? ඒ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා මං අඳුරනවා යා. එයාගේ ජීවිතේ කොහොමද කියලා අප්‍රමාදීව ඉන්නවද කියලා. අනේ නෑ කිව්වා. ඔය ආධාර්මික වේද බෙලපිදම් කරගෙන ඉන්නවා කිව්වා. ඉතින් සාරිපුත් මහණ හරි දුකක් ඇති වුණා. ඊට පස්සේ වෙන සාරිපුත් මහණත් දවසක් ඒ පළාතට ආපහු වැඩියා. වැඩියලා මේ මිනිස්සු හම්බ වෙන්නේ. ධනංජානි බ්‍රාහ්මණේ හම්බ වෙන්නේ.
ඇහුවෝ ඔබ ධර්මය තුළ අප්‍රමාදී යුද ජීවත් වෙන්නේ. අනේ ඉතින් මට වැඩක් වෙලා නෑ, අපි දෙන උත්තරේමයි දුන්නේ. මට දරුවන්ගේ වැඩ තියෙනවා, මට රජවරුන්ගේ වැඩ තියෙනවා, මට කම්කරුවන්ගේ වැඩ තියෙනවා, මට රෙදි හොදන්න තියෙනවා, ආහාරක් බලා ගන්න තියෙනවා. ඒක විස්තර ගොඩක් කියන්න ගත්තා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් දැනගත්තා ඒක හරියන්නේ නැහැ. අන්තිමට කොමාර සාරිපුත්ත මහරහතන් උපදෙස් දුන්නා මෙයාට. දීලා ඉවර වෙලා මෙයා සාරිපුත්ත මහරහතන් වැඩියා. ඒත් මෙයා හිතට ගත්තේ නැහැ හැබැයි මේකක්වත්. සාරිපුත්ත මහරහතන් හොඳට විස්තර කළේ දනංජානකිනි සූත්‍රයේ විස්තර කළා තියෙනවා. එකක්වත් හිතට ගත්තේ නැහැ, ආයෙ පාරණ විදිහට හිටියා. හැබැයි මෙයාට මතක් වුණා අන්තිම මොහොතේ. දැන් සාරි ආනිසංස දෙකක් තියෙන, සීමුලා වෙලා මැරෙන්නේ, මරණයෙන් පස්සේ සුගතිය යනවා. ඔය දෙක තියෙන නිසා දැන් මේ අවසාන මොහොතේ මරණ ආසන්න වුණා. අසනීපයක් උද්ගත වෙලා ඇඳට වැටුණාට පස්සේ මෙන්න මෙයාට පේනවා නිරය. නිරේ ගිනි දැල් පේන්න පටන් ගත්තා. ඇයි? මහා බරපතල අකුසල් කළ ජීවිතේ. දැන් අද කාලෙත් ඔය තියෙන්නේ. මරණ ආසන්න වෙනකොට මට ගිනි දැල් පේනෝ, ගිනි දැල් පේනෝ කියලා ආච්චිලා සීලා කය ගහලා කියන්නේ. ආගේ නිරේ පේන්න පටන් ගත්තා. මෙයා හොඳටම බය වුණා, ධාරිය දැම්මා. එතන ගෝලෙට්ට කිව්වා, අනේ ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට ආරාධනා කරන්නකෝ, මට බණ ටිකක් කියන්න එන්නේ. දැන් මතක් වුණේ මෙයාට. ආච්චර දවස් හිටිය අධාර්මිකව මතක් වුණේ. ඊට පස්සේ ඔන්න ගෝලේ ගිහිලා සාරි බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ වදාලා, ඕකට හරියන්නේ සාරිපුත්ත. සාරිපුත්ත මහරහතන් තමයි හිතවත්. සාරිපුත්ත මහරහතන් ඉක්කරින් යන්නේ කියලා. දැන් ඔන්න සාරිපුත්ත මහරහතන් වඩම්මගර ගියා. යනකොට මෙයා කෑ ගහනව නිරේ පේනව දැකලා. සාරිපුත්ත මහරහතන් අඳුරගත්තා, අනිවාර්යෙන් දැන් මෙයා කොහෙද යන්නේ? නිරේ තමයි යන්නේ. ඉතින් සාරිපුත්ත මහරහතන් අනුකම්පාව ඇති වෙලා අහනවා මේ ධනංජානකින්, ධනංජානි ඔය පේන නිරේද හොඳ, තිරිසල් ලෝකෙද හොඳ? ඔන්න උත්තර දෙනවා මෙයා, ස්වාමීනි මේ පේන නිරේට වඩා නම් තිරිසල් ලෝකෙ පොඩ්ඩක් හොඳයි කියලා. ඊට පස්සේ සාරිපුත් මහතන, තිරිසල් ලෝකෙද හොඳ, පෙරේත ලෝකෙද හොඳ? ස්වාමීනි තිරිසල් ලෝකෙට වඩා නම් ඉතින් පෙරේත ලෝකෙ පින් ටිකක් හරි අනුමෝදන් වෙන්න පුළුවන්. නිසා පෙරේත ලෝකෙ හොඳයි කියලා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන්, පෙරේත ලෝකෙද හොඳ, මනුස්ස ලෝකෙද හොඳ? ස්වාමීනි පෙරේත ලෝකෙට වඩා නම් කොච්චර හොඳයිද? මනුස්ස ලෝකේ රණ්ඩු විහාරි ගෙවල්වල ඉන්න පුළුවන් නේද? මනුස්ස ලෝකෙ හොඳයි කිව්වා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන්, මනුස්ස ලෝකෙද හොඳ, දිව්‍ය ලෝකෙද? අනේ ස්වාමීනි මේ මනුස්ස ලෝකේ දුක මට ඇති. එහෙමනේ අපි දෙන්නේ උත්තර නේද? ඒ වගේ උත්තරයක් දුන්නා. මේකනම් මට එපා මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝක නම් කොච්චර හොඳද කියලා ඔන්න දිව්‍ය ලෝකේ හිත පිහිටුව. ඊට පස්සේ ආනවා සාරිපුත්ත මහරහතන්, දිව්‍ය ලෝකෙද හොඳ, බ්‍රහ්ම ලෝකෙද හොඳ? අනේ ස්වාමීනි දිව්‍ය ලෝකෙට වඩා නම් කොච්චර හොඳයිද බ්‍රහ්ම ලෝකේ? බොහොම පහසුවෙන් ඉන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකේ නම් හොඳයි කිව්වා. දැන් සාරිපුත්ත මහරහතන් කල්පනා, බමුණෝ කැමති බ්‍රහ්ම ලෝක යන්න, මෙයාත් බ්‍රහ්මනේ ඉන්නේ. එහෙනම් මම ඔබට බ්‍රහ්ම ලෝකයේ උපදින්න මාර්ගය කියලා දෙන්නම්, ප්‍රතිපදාව කියලා දෙන්නම් ඔබ කරන්න කිව්වා. දැන් මෙයා කොහෙද යන්න හිටියේ? නිරේ යන්න හිටියේ. කෙනාට සාරිපුත්ත මහරහතන් කියලා දෙනවා, එහෙනම් ඔබ උතුරු දිශාවේ සිටින සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, ශාන්ත සුවයට පත්වෙත්වා කියලා උතුරු දිසාවට මෛත්‍රී වඩන්න කියලා. ඊට පස්සේ උතුරු අනු දිසාවටත් මෛත්‍රී වඩන්න, දකුණු දිසාවට, දකුණු අනු දිසාවට, දස දිසාවට මත්සිත වඩාගෙන යන්න කියලා. මෙස්සිත පුරුදු කළා, හොඳට හිත එකඟ වුණා. අර ලෙඩෑඳි කොහේ යන්න ඇතිද? කෙලින්ම ගිහිල්ලා බ්‍රහ්ම ලෝකෙ හිසේ තියෙන බර බිමින් තියන්නේ යම්සේද? ඒ විදිහටම බ්‍රහ්ම ලෝකෙ කොහේ යන්න හිටියේ කෙනාද? නිරේ යන්න හිටියේ කෙනා බ්‍රහ්ම ලෝකෙට ගියේ මොකෙන්ද? ආ, මෛත්‍රී භාවනා තුළ. එහෙනම් ආනිසංස සම්දිට්ඨිකයි නෙවෙයිද? දැන් බලන්න, එහෙනම් බුද්ධ කාලේ මේ මෛත්‍රී භාවනාවෙන් ගොඩ දෙනෙක් ප්‍රයෝජනෙ ගත්තා. ඉතින් අද කාලේ අවාසනාවකට මෙච්චර වටිනා මෛත්‍රී භාවනෙන් ආනිසංස තියෙන භාවනාවන් පුරුදු කරන්නේ නැතුව අපිට කාලේ නෑ කියලා අතහැරලා දාලා අපරාධී. ඒ නිසා මේ කාලය නිපරාදේ ගත කරන්නේ නැතුව
ඔබට පුළුවන් නම් මෙත්සිතින් යුතුව මේ ලෝකය දකින්න ඔබේ ජීවිතයත් යහපත් කරගන්නට පුළුවන් කමක් ලැබේ. ඒකට මඟ තමයි රූපහානි කලන මිත්‍රා විදියට ශ්‍රද්ධා රූපහානි අපි කරන්නේ. ඒ නිසා මේ රාත්‍රියේ වස්සානේ සදහම් සාකච්ඡා සමගිනුයි පින්නත් ඔබ එකතු වෙලා ඉන්නේ. අද අපි කතා කරන්නේ මෛත්‍රිය පිළිබඳව. ඔබ දන්නවා මේ වෙන විටත් කොහොමද අපි ලෝකයට මෙත්සිත පතුරවන්නේ. ලෝකයේ කෙරෙහි අපි අනුකම්පා සහිතව කරුණාවෙන් යුතුව මේ ලෝකය දිහා දකින්නේ කොහොමද කියන කාරණය. මේ වර්තමාන සමාජයේ අපි කොයිතරම් ඉර්ෂ්‍යාවෙන් පෙළිලාද, කොයිතරම් ක්‍රෝධයෙන් පෙළිලාද, කොයිතරම් වෛරයෙන් පෙළිලාද, අපි මේ ජීවත් වෙන සමාජය තුළ අපිට මෙත්සිත වඩන්නට ඉඩකඩ නොලැබුණත්, හැබැයි ඔබ ඔබගේ ජීවිතය යහපත් කරගන්නට මෙත්සිත වැඩිම අනිවාර්ය වෙනවා. එහෙම නොවුනොත් එහෙම පින්වත් ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ අපිට යන්නට තියෙන දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක අතහැරලා සමහර විට නිරේ වැටෙන්නට සිදුවේවි, තිරිසන් අපායේ වැටෙන්නට සිදුවේවි. ඒ නිසා මේ සතර අපායෙන් මිදෙන්නට අපට තියෙන එකම මඟ අනුගමනය කරනවා හැර අප වෙන කුමක් කරන්නද. ඒ නිසා තමයි මේ පිරිසිදු බුදුදහමේ නියම අර්ථය වටහාගෙන ප්‍රඥාවෙන් යුතුව මේ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් නම් අපේ ජීවිත යහපත් කරගන්නට සේම පරලෝ යහපත් කරගන්නටත් බොහෝ ඉඩකට අපට ලැබේවි. ඒ නිසා තමයි මේ මෛත්‍රිය පිළිබඳව මේ රාත්‍රියේදී අපි කතාබහ කරන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ කලින් සාකච්ඡාව අවසන් කළේ මේ ධනංජානී බ්‍රහ්මණයා බ්‍රහ්ම ලෝකයේ ගිය කතාව පිළිබඳව. පින්වත් ස්වාමීන් වහන්සේ බුද්ධ දේශනාවෙත් විටින් විට තැනින් තැන සඳහන් වෙනවා මෛත්‍රී භාවනාව වැඩයට පස්සේ විවිධ වූ බ්‍රහ්ම ලෝකවල උප්පත්තිය ලබන්නට හැකියාවක් තියෙන බව. ඒ නිසා මා කැමැති එවන් වූ බ්‍රහ්ම ලෝක පිළිබඳව සහ ඒහා සම්බන්ධ කතන්දර පිළිබඳව දැනගන්නට. නමෝ බුද්ධාය. දැන් බ්‍රහ්ම ලෝක ගැන අපි කියනකොට අපටත් හිතෙනවා බ්‍රහ්ම ලෝක යන තියෙනවා කොච්චර හොඳද කියලා, නේද? මෛත්‍රී භාවනාව වැඩීම තුළින් ඒකේ ආනිසංශයක් හැටියට බ්‍රහ්ම ලෝකේ උපත කරා යන්න පුළුවන් නම් අපි ඔක්කොම බොහෝ කැමැතියි. හැබැයි ඒ බ්‍රහ්ම ලෝකත් අපි දැනගෙන ඉන්න ඕන. ඒක බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ සූත්‍රෙම විස්තර කරනවා. බ්‍රහ්ම ලෝක හතරක් තියෙනවා කියනවා. මෛත්‍රී භාවනාව වඩන අය උපදින බ්‍රහ්ම ලෝක හතරක්. එකක් තමයි අප්පමානාභ කියන බ්‍රහ්ම ලෝකය. අනිත් එක පරිත්තාභ කියන බ්‍රහ්ම ලෝකය. අනිත් එක සංකිරිට්ඨ කියන බ්‍රහ්ම ලෝකේ. අනිත් එක පරිසුද්ධ කියන බ්‍රහ්ම ලෝකය. ඔය බ්‍රහ්ම ලෝකේ හතරේ තමයි උපතක් කරා යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අප්පමානාභ පරිත්තාභ කියන බ්‍රහ්ම ලෝක දෙක උපදින්නේ අර මං භාවනා දෙකක් කිව්වනේ. අප්පමාන චේතෝ විමුක්තියයි මේ මහගත චේතෝ විමුක්තියයි. ඒතර මහගත චේතෝ විමුක්තිය වඩන කට්ටිය තමයි පරිත්තාභ කියන බ්‍රහ්ම ලෝකෙල උපදින්නේ. ඒතර බලන්න වඩන ක්‍රමයේ යන බ්‍රහ්ම ලෝකේ වෙනස් වෙනවා. ඊට පස්සේ අපමාන චේතෝ විමුක්තිය වඩන අය අපමානාභ කියන බ්‍රහ්ම ලෝකෙ උපදින්නේ. ඒතර එහෙනම් මහගත චේතෝ විමුක්තිය වඩන එකෙන් එක බ්‍රහ්ම ලෝකෙ උපතක් කරා යනවා. අපමාන චේතු මුක්තිය වරු ඊළඟ බ්‍රහ්ම ලෝකයට යනවා. ඒක ඔය විදිහට තමයි බ්‍රහ්ම ලෝක දෙක තීරණය වන්නේ. එතකොට දැන් ධනංජානි කොයි ලෝකෙද යන්නේ නැත්තේ? එහෙනම් ධනංජානි අපමාන චේතු මුක්තියනේ වැඩි. එහෙනම් අපමානාව කියන බ්‍රහ්ම ලෝකෙහිලා තමයි උපදින්න ඇත්තේ. ඊට පස්සේ ඔන්න තව ලෝක දෙකක් කියවනේ සංකිලිට්ටයි පරිසුද්ධයි. ඒක සංකිලිට්ට කියන බ්‍රහ්ම ලෝකෙ උපදින්නේ මෛත්‍රී භාවනාව කරනකොට අපේ හිත විසිරි විසිරි පවතින වෙලාවයි මෛත්‍රී කරනවා. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් ඇටියට ගත්තොත් ඔන්න මම වෛර නැත් එක්කේ මා කියලා හිතනවා. හිතපු ගමන් ඔන්න ගෙදර මතක් වෙනවා. ගෙදර මොකක් හරි ප්‍රශ්නයක්. ඔන්න ගෙදරට හිත යනවා. ආයි ටිකක් ඒක කල්පනා කරනවා. ඊට පස්සේ ආයි හිතට නෑ නෑ මම මෛත්‍රී භාවනාවන් කරන්නේ. තරහා නැත් එක්කේ මා. ඊර්ෂ්‍යා නැත් එක්කේ මා කියන ඔන්න ආයි මොකක් හරි වැඩපොලේ මොකක් හරි මතක් වෙනවා. ආයි හෙට හිත යනවා. දැන් ආයි හිත ටිකක් වෙලා කල්පනා කළා ආයි එකපාරම ගන්න නැහැ නම මෛත්‍රී භාවනාව. ඒකෝර හිත විසිරි විසිරි පවතිද්දී මෛත්‍රී භාවනාව කරනවා නම් ආන් ඒ මෛත්‍රී භාවනාවේ ප්‍රතිඵලයක් හැටියට සංකිලිට කියන බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. එහෙනම් අපිට යන්න තියෙන්නේ කොයිකද? සංකිලිට තමයි නේද? ඇයි අපි භාවනා කරන්නේ බොහෝ දෙනෙක් එහෙමනේ? හිත විසිරෙනවා හෝ ගාලා. පංචකාම අරමුණු වලට හෝ ගාලා විසිරෙනවා. හැබැයි විසිරි විසිරි පැවැත්වුවත් මේ සිත අසුරු සැනක් පැවැත්වුවොත් පිනක් තියෙනවා.
දැව පින්ගෙන ගොඩක් විස්තර කරනවා මෛත්‍රී භාවනාව. දාන කන්දක් පූජා කරනවට වඩා මෛත්‍රී භාවනාව මලක සුවඳ වින වෙලාවක් කළොත් මහත් පින් කියනවා. දැන් පිනගෙන වෙනම කතා කරන්න වෙනවා අපිට වෙනම සාකච්ඡාවක්. එතකොට ඔය විදිහට මේ පංච නීවරණත් එක්ක මිශ්‍ර වෙලා තියෙද්දී අපි මෛත්‍රී භාවනාව කරගෙන කරගෙන යනකොට අර සංකිරිට කියන බ්‍රහ්ම ලෝකේ ඒකට උපමාවකුත් කියන බුදුර මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ කියන පහනක් පත් වෙනකොට ඒ පහනේ තිරෙත් අපිරිසිදුනා. ඒ දහලා තියෙන තෙලුත් අපිරිසිදුනා. ඒ දැල්ල පිරිසිදු වෙයිද කියලා අහනවා. එහෙනම් දැල්ලත් අපිරිසිදුයි කියනවා. ඒ වගේ තමයි අපි භාවනා කරනකොට අපේ හිත නීවරණ වලින් යටපත් වෙලා නීවරණත් එක්ක මේ මෛත්‍රී භාවනාව කරනවා නම් ආන් අපේ හිත පිහිටන්නේ සංකිලිට කියන බ්‍රහ්ම ලෝකය. එහෙනම් පරිසුද්ධ කියන බ්‍රහ්ම ලෝකය කියන්නේ කොහොමද එතකොට? පංච නීවරණ හොඳට යටපත් කළා. යටපත් වෙච්ච හිතින් මෛත්‍රී භාවනා කරන්න පටන් ගත්තොත් ආන් ඒ හිත දියුණු වෙලා යන්නේ පරිසුද්ධ කියන බ්‍රහ්ම ලෝකය. ඒක හරියට උපමා කළේ වැටිත් පිරිසුදුනම් තෙලුත් පිරිසුදුනම් දැල්ල අනිවාර්යයෙන්ම පිරිසුදුයි කියන්නේ. ඒ වගේ තමයි කියන මේ බ්‍රහ්ම ලෝක උපදින්නේ. දැන් බලන්න එතකොට අපි එහෙනම් මෛත්‍රී භාවනාව කරන ආකාරය අනුව අපේ උපදින ලෝක තීරණය වෙනවා. ඒ වගේ තමයි අපි ජීවිතේ ගත කරන්නේ කොහොමද යම් ආකාරයෙන්. දැන් බලන්න කර්මය නිසා උපතක් කරා යන කියන එක හරියටම හරි නේද? අපි හිතෙන් කයෙන් වචනේ යමද්ද කරන්නේ ඒ කර්මයට අනුව තමයි උපතක් තීරණය වෙන්නේ. ඒකට අපි හිතෙන් කයෙන් වචනේ අකුසල් කරනවා නම් දුගතිය යනවා කියන එක අයින් කාන්තේ සිද්ධ වෙන දෙයක්. සිතෙන් කයෙන් වචනේ කුසල් කරනවා නම් අනිවාර්යයෙන් සුගතිය යනවා කියන එකත් සිද්ධ වෙන දෙයක්මයි. ඒ නිසා අපිට ගොඩාක් වැදගත් වෙන්නේ මේ බුද්ධ දේශනා කරේ හොඳ විශ්වාසයක් ඇති කරගන්න. සමහරුන්ට ගොඩ දෙනෙට මේක විශ්වාස නැහැ. බ්‍රහ්ම ලෝක කොහෙ තියෙන්නේ කියලා අහන්නේ. දිව්‍ය ලෝක කොහෙ තියෙන්නේ? ඔක්කොම මනුෂ්‍ය ලෝකේ. බලන්න කොච්චර මුලාවක්ද කියලා මිනිස්සු ඇටලා ඉන්නේ. ඒ නිසා බුද්ධ වචනය කවදාවත් බොරු වෙන්නේ නැහැ කියන එක හොඳට හිතේ තියාගන්න. අපි මෛත්‍රී භාවනාව කළොත් ওই විදිහට ඒකේ ආනිසංස ටික අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. සම්දිට්ඨකම හම්බ වෙන අවස්ථා තියෙනවා. දැන් ඔය අපි උපදේශ දීලා මෛත්‍රී භාවන ප්‍රතිඵල ගත්ත කට්ටිය ගොඩ දෙනෙක් ඉන්නවා. දවසක් වුණ ලස්සන සිද්ධියක්. එක තාත්තයි දුවයි. ඒ අසාමාන්‍ය සිද්ධි කියනකොට මේක Tamanට ගලප ගන්න පුළුවන්. මේ තාත්තයි දුවයි අවුරුදු 20ක් තරහයි. කොහොම තරහක් වෙන්නේ නැතිද? තේරෙන වයසේ ඉඳලම තාත්තා දුවට බයිනවා, දුව තාත්තට බයිනවා. ඉවරයක් නැහැ තරහ. ගොඩාක් අකුසලී කාලේ රැස් කරගන්න නැති තාත්තා කෙනෙක්ට වයින්වා කියන්නේ දුවේ මහා පාපයක්නේ. දැන් මේක අවුරුදු 20ක් කරගෙන ගියා. ගිහිල්ලා ගිහිල්ලා ඔන්න දවසක් දැන් මේ දරු මේ දුවට විවාහ වෙලා දරුවෙක් හම්බෙන්න ඉන්නවා. ඊට පස්සේ ඔන්න අසපොට හොයාගෙන ආවා. ආවට පස්සේ මෙයා දැන් මේ විස්තරය කිව්ව අවුරුදු 20ක් මං තාත්තත් එක්ක තරහයි. මේක මට පාලනය කරගන්න බෑ. මම මොකද කරන්නේ? ඊට පස්සේ අපි උපදෙස් දුන්නා. එහෙනම් මම පොඩි වැඩක් කියන්නම්. ලොකු මෛත්‍රී භාවනාවක් කියලා දුන්නේ. පොංචි මෙස්සිතක් කියන්නම් ඒක ගැද්ද කියලා කරන්න කිව්වා. මං කිව්වා දුවට, "දුව ආද ගිහිල්ලා එනම් තාත්තා හොඳට අද බැන්නොත් බයිනකම් හොඳට අහගෙන ඉන්න. පොඩ්ඩක්වත් තරහ ගන්න එපා. හොඳට අහගෙන ඉඳලා කියන්න. තාත්තට ගොඩාක් පිං සිද්ධ වෙනවා. මට තාත්තා අද ඉඳලා ඉවසීම පුරුදු කරනවා" කියලා කියන්න කිව්වා. ඔන්න මෙස්සිතේ වචන දෙකයි. තාතර ගොඩාක් පින් සිද්ධ වෙනවා. අද ඉඳලා තාත්තමට ඉවසීම පුරුදු කරනවා නේ කියලා කියන්නේ. මේ දුව ගත්තා මේ දෙක හිතට ආයුධ දෙක ගියා ගෙදර. එදා තාත්ත වෙනලා. මෙන්න ආයුධේ පාවිච්චි කළා. මොකද්ද පාවිච්චි කළේ? හොඳට බයිනකන් ඉවසගෙන හිටියා. ඉවර වෙලා කිව්වා තාතර ගොඩාක් පින් සිද්ධ වෙනවා. අද ඉඳලා තාත්ත මට ඉවසීම පුරුදු කරනවා නේ කියලා කිව්වා. තාරා ඉවරයි අවුරුදු 20ක. බලන්න ඒක වචනින් ප්‍රතිඵල හම්බුන්නේ නැද්ද? ඉතින් මේ වගේ මහා ආනිසංස තියෙනවා මේ මෛත්‍රියේ. අන්තිමට සතියකින් පස්සේ මෙන්න තාත්ත එනවා අසපුවට. තාත්ත ඇවිල්ලා ප්‍රතිඵල කියනවා, "ස්වාමීන් වහන්සේ අපි දෙන්න අවුරුදු 20ක් තරහින් හිටියේ. මේ සතියේ ඉඳලා දුව අසපුවට ඇවිල්ලා මේ වගේ වචන දෙකක් මට කිව්වා, මගේ හිතේ තරහ සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා.
මං ඊට පස්සේ තාත්තට දුවගේ වටිනාකම කියලා දැන් දරුවෙක් හම්බ වෙන්නේ ඉන්නේ තාත්තා දොස් කියන්න එපා ඒ කවදාවත් තාත්තට දුවගේ ගුණ ටිකක් කියලා දුවට තාත්තගේ ගුණ කිව්වා තාත්තලා ගොඩාක් මහන්සි වෙලා දරුවෝ හදන්නේ ගොඩාක් මහන්සි වෙනවා පුංචි කාලේ ඉඳලා ඒ නිසා තාත්තලාට කවදාවත් දොස් කියන්න හොඳ නැහැ එහෙම කියලා ඕන තාත්තගේ ගුණ කියලා දුවට යවුවා තාත්තාට පස්සේ දුවගේ ගුණ කිව්වා දෙන්න නිදහස් වුණ අවුරුදු 20කින් තරහ ඉවරයි දැන් බලන්න සමහරු මේ වගේ වෛර ක්‍රෝධ ඇති කරගෙන මේ ජීවිතේ විතරක් නෙවෙයි ඊළඟ ජීවිතේටත් අරන් යනවා දැන් දේවදත්ත ආවේ කල්ප ගාණක් පිටපස්සේ වෛරේ පිරිමහගෙන නේද ඉතින් ඒ වගේ තරහා කියන සිතුවිල්ල පාලනය කරන්න දමනය කරන්න තියෙන හොඳම ආවිය මේ සිතමයි දැන් බලන්න කාලයක් කෙනෙක්ගේ කතාවේ මනේස් ස්වාමීන් වහන්සේ ආත්ම කීයක් ඒ වෛරයේ හිතේ තියාගෙන ගියාද අවසානයේදී භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන තාක්කල් ඒ වෛරය එක දිගට අරගෙන ගිහිල්ලා උන්ගේ ජීවිත කොයිතරම් ආත්ම ගන්නක් මරාගෙන කන තත්ත්වයට පත් වෙලා තිබුණාද ඒකනේ ඉතින් ඒක නිසා මේ මෛත්‍රිය කියන එක අමාරු දෙයක් නෙවෙයි අපිට දැන් ඔය මම තව ලස්සන ක්‍රමයක් කියලා දෙන්න තරහ නැති කරන්නේ දැන් අද ගොඩක් අහනවා ඇතිනේ මේක නේද ගොඩ දෙනෙට තියෙන ප්‍රශ්නයනේ තරහයන එක නේද ඒ නිසා මේ උපක්‍රම කරලා බලන්න. එතකොට තමන්ට ඒ යට ගන්න ප්‍රෝදේ තරහ සුළු වෙලාවකින්. ඔන්න බුදුරජාණන් දේශනා කරනවා මේ ද්වේදා විතක්ක කියලා සූත්‍රයක් තියෙනවා. එතකොට ඒකේ ලස්සන උපදේශ හයක් දෙනවා. ඒ උපදේශ හය තමයි කෙනෙක්ට තරහ සිතිවිල්ලක් ආවොත් එහෙම. කල්පනා කරන්න කියනවා මෙන්න මේ තරහ සිතිවිල්ල මට යහපත පිණිස භාවිතින එකක් නෙවෙයි. මේ තරහා සිතිවිල්ල අන් අයටත් යහපත පිණිස පවතින එකක් නෙවෙයි. මේ තරහා සිතිවිල්ල අපි දෙගොල්ලටම යහපත පිණිස පවතින එකක් නෙවෙයි. ඒ වගේ මේ තරහා සිතිවිල්ල මට නිවන් අවබෝධ කරන්න උපකාරී වෙන්නේ නැති එකක්. නිවන් දකින්න මාසි ගන්න මට උපකාරී වෙන්නේ නැති එකක් මේ තරහ කියන්නේ. ඒ වගේම මේ තරහා සිතිවිල්ලෙන් මගේ ප්‍රඥාව දුර්වල කරනවා. ඒ වගේ මේ තරහා සිතිවිල්ලෙන් මට දුකක්මයි ඇති කළ දෙන්නේ. අන්න ඔය වාක්‍ය 6 පාඩම් කරගෙන සිහි කරන්න කියනවා. සිහි කරනකොට මොකද වෙන්නේ? අර උපන් දේශය සැනකින් ප්‍රහාණය වෙලා යනවා කියනවා. බලන්න. එතකොට එක වාක්‍යයක් සිහි කරනකොට උපන් තරහා නැති වෙලා යනවා කියනවා. වාක්‍ය 6ම සිහි කළොත් අනිවාර්යයෙන්ම උපන් තරහා ඒ මොහොතේම නැති කරගන්න පුළුවන් කියනවා. ඒ දේශනාවේ තියෙනවා උපන් දේශේ නිරුද්ධ වේ කියන. ඒ වචනින්ම පාලියෙන් තියෙනවා. එහෙනම් බලන්න පොඩි වෙලාවකින් තරහා උපන් නැති කරගන්න පුළුවන් නම් ඇයි අපි කල්ප ගණන් මේ තරහ අරගෙන යන්නේ? වෛරයයි අවුරුදු ගණන් අරන් යන්නේ. සමහර දරුවෝ අම්මලත් එක්ක වෛරය බැඳගෙන අවුරුදු ගණන්. ඊට පස්සේ මැරුණට පස්සේ තමනුස්සය වෙලා යනවා ගෙවල් වලට. වෛර පිරිමා ගන්න කාලයක් ඉන්නේ වගේ. ඉතින් ඒ වගේ මේ මහා බේරිල්ලක් බුදුරජාණන් වහන්සේගේ පුංචි අවවාදයක් අනුගමනය කළොත් බේර ගන්න පුළුවන් ජීවිතේ. ඉතින් ඒ නිසා අපි ගොඩක් උත්සාහ කරන්න ඕනේ අපේ ජීවිතේ පුළුවන් තරම් මෙච්චිත. දවසක් අපේ ලොකු ස්වාමීන් වහන්සේ ලස්සන සිද්ධියක් කිව්වා. ඔය සේරුවිල මහානායක හාමුදුරු නමක් හිටියා කිව්වා. දඹගස්සාරේ සුමේධංකර මහානායක හාමුදුරු. ඉතුරේ මහානායක හාමුදුරුට හැමදාම ආචීනෙක් බහිනවලු ඇවිල්ලා. තේරුමක් නැතුව පන්සලටත් බයිනවලු සේරවිල. ඉතින් මේක ඉවර වෙන්නෙම නැල්ලු මේ ආචී කිසි හේතුවක් නැල්ලු. අන්දටම බයිනවලු. දවසක් මේ ස්වාමීන් වහන්සේ මේ නායක ස්වාමීන් වහන්සේ වඩිනකොට මේ ආචී ඉදත් බයිනවලු. මේ ස්වාමීන් වහන්සේ කියලා තිනවා උපාසකම්මේ කියලා ආදරෙන් කියලා. උපාසකම්මේ කාටද බයින්නේ කියලා. ඔච්චරයි හරියට. උපාසකම්ම තමයි කිව්වල. ඒතනින් හැරිලා ගියාලු ආ ජීවිතේට ඇවිල්ලා නැහැ බයින්ද. දැන් බලන්න ආදරෙන් මෙස් ඉතින් උපාසකම්මා කියලා කිව්වා විතරයි දේශේ ප්‍රහණ වෙලා ගියා අම්මගේ. බලන්න අපි පොඩි උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. දැන් ගෙවල් වල රණ්ඩු ඇති වෙන ඕන තරම්. තව හැබැයි සැර එකක් මං කියලා දෙන්න. බයිනෙකුට සිහි කරන්න. ඒ තමයි ධාතු මනසිකාරී හිත පිහිටව ගන්න. කොහොමද ධාතු මනස කියලා හිත පිහිටවගන්නේ? කවුරු හරි බහිනකොට දැන් මහත්තයා නෝනට බහිනවා කියමුකෝ. බහිනකොට සිහි කරන්න මේ බහින්නේ මට නෙවෙයි. කාටද බහින්නේ? මේ කෙස් ටික කරගෙන බහින්නේ.
මේ ලොම් ටිකකටනේ වහින්නේ, මේ නියපොතු ටිකකටනේ වහින්නේ, මේ සමකටනේ වහින්නේ, මේ මස් ටිකකට, මේ නහර ටිකකට, මේ ඇට ගොඩකටනේ වහින්නේ කියලා ධාතු මනසිකාරයේ සිහි කරගෙන ගියා නම් අන්තිමට වැනලා තියෙන්නේ මොනටද? මේ පොළොවට පස් වෙලා යන කිස් ටිකකටනේ. මට නෙවෙයි, මං කෑල්ල අයින් කරගන්න. මයින් කෑල්ල දාපු හැටිය තමයි ප්‍රශ්නේ හටගන්නේ. දැන් බලන්න, ඇඳුමක් ගලවලා ඉස්සරහින් තියලා එළි වෙනකම් බයින්නකෝ කේන්ති ගනීද බලන්න. නෑනේ. හැබැයි ඇඳුම ඇඟට දාගන්නවා. ඒකල හොඳට බයින්න ඇඳුමට. කේන්තියක් නැද්ද අපිට? කේන්ති යනවනේ. එන ඇඟේ තියෙනකන් තමයි මේ සෙල්ලම තියෙන්නේ. ඒ නිසා අර විදියට හොඳට සිහි කරන්න ගත්තොත් මේ බනින්නේ කිස් ටිකකට, ලොම් ටිකකට, නිය ටිකකට, සම ටිකකට, මස් ටිකකට, නහර ටිකකට, අන්තිමට මුත්‍රා ගොඩකට, අසූචි ගොඩකට තමයි මේ දැන්නලා තියෙන්නේ. ප්‍රශ්න ඉවර නැද්ද එතනින්ම? දැන් බලන්න, උපන් දේශයේ අපි තුල හටගන්න තරහ බොහෝම වේගෙන් දුරු කරගන්න පුළුවන්කම තියෙනවා ධර්මයේ හරියට මෙනෙහි කරොත්. බොහොම පින් අපගේ ස්වාමීන් වහන්සේ. අපට තවදුරටත් මෙහෙම අපූර්වට කතා කරන්න ආසයි, මේ කාරණා අහන්න ආසයි. හැබැයි මොනා කිව්වත් අපිට කාලය හරස් වෙනවා, අපිට හිමි කාලය ඉවර වෙලා. ඒ නිසා වසානේ සදහම් සාකච්ඡාව අද නිමා කරන්නට කාලය ඇවිල්ලා.